සදහවත් කාරුණික පින්නතුනි නැවත වතාවක් සාදුකාරයක් පවත්වලා සියලු දෙනාම නිශ්ශබ්ද වෙමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික දීඝවාපි රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ දුරන්දර අති ගෞරවනීය නම කියන්න අවසරයි. බොරලන්දේ වජිරඥාන අපේ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධානව මේ අවස්ථාවේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙන මේ සදහවත් දායක පින්වත් පිරිස සියලු දෙනාම සූදානම් වෙන්නේ මේ ඓතිහාසික පුදබිමේ ඉඳගෙන තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන
වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් සද්ධර්ම දානානි සංසයත් ධර්ම ශ්‍රවණානි සංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සදහවත් පින්නතුනි මේ උතුම් පින්කම ඓතිහාසික දීගවාපී පුදබිමේ අදත් මේ විදිහට සංවිධානය කරන්න යෙදුනේ විශේෂයෙන් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ 60 වෙනි ජන්මදිනයේ සිහිපත් කරමින් නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා කරන්න. මොකද පින්නතනේ ධර්ණාගම නායක මාහිමිපාණන් වහන්සේ කියලා කියන්නේ මෑත කාලේ මහ සුවිශාල බෞද්ධ පුනරුදයක් ඇති කළ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෑත කාලේ මහ සුවිශේෂී මෙහෙවරක් කළ ඒ වගේම බෞද්ධයන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ සංඝ පීතෘන් වහන්සේ නමක්. උන්වහන්සේ බෞද්ධයාට වෙන්ගුණ නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් මාධ්‍ය ජාලයක් ඇති කරපු නිසා මේ රටේ කී දෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මය නිතර නිතර ශ්‍රවණය කරලා ධර්ම අවබෝධය ලැබුවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිර්මල ධර්මයේ සදහවතුන් අතරට අරගෙන යන්න ධර්මයේ පිළිබඳව මනා දැනුමක් හසලා අවබෝධයක් ඇති භික්ෂුන් වහන්සේලා සදහවතුන් කොයිතරම් දැන හඳුනා ගත්තද? තමන් වහන්සේලා හදාරගත් ධර්මයේ බොහෝ දිනාගේ හිතසුව පිණිස දේශනා කරන්න උන්වහන්සේලාට කොයිතරම් අවස්ථාව ලැබුණද? ඒක නිසා ධර්ම අවබෝධයෙන් පිරුණ තරුණ පිරිස විශේෂයෙන් රට තුල ඇතිකරන බෞද්ධ මාධ්‍ය ජාලය මහ සුවිශාල මෙහෙවරක් සිද්ධ කළා. අදත් ඒ මෙහෙවර ඒ විදිහටම කෙරෙමින් පවතිනවා. දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ විදිහට පුණ්‍යානුමෝදනා කරන එක බෞද්ධ අපි සියලු දෙනාගේම පරම යුතුයකමක්. එනම් මේ පින්කමේ ප්‍රධාන පරමාර්ථය උන්වහන්සේ අද ජීවමානව නැතත් අපේ යුතුයකම උන්වහන්සේ වෙනුවෙන් සම්පූර්ණ කරන එක. උන්වහන්සේගත් මඟ එලෙසින්ම තවත් වැඩි දියුණු කරමින් තම කාර්ය මණ්ඩලයත් එක්ක ඉදිරියට පවත්වාගෙන යන වත්මන් සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ දුරන්දර අවසරයි අපේ නායක මාහිමිපාණන් වහන්සේ විශාල පිරිසක් එකතු කරගෙන ඓතිහාසික දීගවාපි මහා චෛත්‍ය රාජානන් වහන්සේ නැවත නිර්මාණය කිරීමේ භාර දූර කාර්ය භාර අරගෙන
ඒ කටයුත්ත කරගෙන යමින් ඉන්න නිසා මේ පුද බිමම උන්වහන්සේට ආශිර්වාද කරන්නත් හොඳ තැන කියලා තේරුම් අරගෙන තමයි ඓතිහාසික දීගවාපි පුද බිමේ මේ පින්කම සංවිධානය කරන්න යෙදුනේ. උන්වහන්සේගේ බලාපොරොත්තුවත් මුදුන්පත් කරවමින් නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න සිදු කරන මේ පින්කම් මාලාවේ සුවිශේෂී අංගයක් බවට පත් වෙන උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිදු කිරීම වෙනුවෙන් මං අද ධර්ම මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ අපේ විමානවත්තු පාලියේ සඳහන් වන ඉතා විශේෂ වූ විමානවත්තුවක් පින්නතුනි මං විශේෂ වූ විමානවත්තුවක් කියලා සඳහන් කළේ අනික් විමානවත්තු විශේෂ නැති නිසා නෙමෙයි නමුත් විමානවත්තු පාලියේ චූල රතකාර නැත්නම් චූල රත මහා රත අනේක වන්න කියලා විමානවත්තු තුනක් සඳහන් වෙනවා ඉතින් විශේෂයෙන් මේ විමානවත්තු තුනේ තියෙන විශේෂත්වය තමයි අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම මේ කාරණාවල් මේ විමානවත්තු තුන ගොනු වෙලා තියෙන එක ඒ විමානවත්තු තුنين මඟද මාත්‍රුකා කරගන්න යෙදුනේ අනේක වන්න කියන විමානවත්තු අනේක වන්නං දරසෝකනාසනං විමාන මාරුයි අනේක චිත්තං පරිවාරිතු අච්චරා සංගණේන සුනිච්චිතු භූපතිව මෝදසි ස්වාහං සුමේදස්ස ජිනස්ස සත්තුනු පරිනිබ්බුතස්සු සනින්තස්ස තාදිනු රතනුත්තයන් හේම ජාලේන චන්නං වන්දිත්වා තූපස්මින් මනං පසාදයි මේ ගාථා රතනයන් දෙක මේ විමානවත්වේ සඳහන් කරලා තියෙනවා පින්නතුනි නිතර නිතර දිව්‍ය ලෝකේ වඩින මහරහතන් වහන්සේලා අතර සුවිශේෂී රහතන් වහන්සේ නමක් තමයි අපේ ශාසනයේ දෙවනි මහා ශ්‍රාවකයන් වහන්සේ ඉර්ධිලාභීන් අතර අග්‍රස්ථානයේ දරන මහමුගලන් මහරහතන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩි වැඩියෙන් වැඩම කරලා විශේෂ වූ දිව්‍ය පුත්‍රයින් දිව්‍යාංගනාවන් සමග සාකච්ඡා කරලා ඔවුන් දිව්‍ය ලෝකවල උපදින්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින්කම් මොනවද කියලා අහලා නැවත මනුස්ස ලෝකයට ආවහම ඒ දෙවියන්ගේ තොරතුරු මිනිස්සුන්ට දැනුවත් කරලා මිනිසු පිනට උනන්දු කළා. මහා කරුණාවෙන් උන්වහන්සේ නිරය ලෝකවලට වඩින බවත් සඳහන් කරලා තියෙනවා. නිරය ලෝකවල දුක් විඳින අය එතරම්ම දරුණු දුක් විඳින්නේ මොන වගේ අකුසල කර්ම නිසාද කියන කාරණාවත් දැනගෙන ඒ කාරණාවත් මිනිසුන්ට දේශනා කරලා මිනිසුන්ට පව සම්බන්ධයෙන් හිතේ බිය ඇති කළා සසර දුක මිනිසුන්ට මනාව අවබෝධ කෙරෙව්වා පිනෙහි ආදීනවය මනාව දේශනා කළා අන්න ඒක නිසාම අන්‍ය තීර්ථක පිරිස් පවා බොහොම වේගෙන් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයන් බවට පත් වුණා. හැබැයි ඉතින් මෙන්න මේ කාරණාවම තමයි මේ මහා ශ්‍රාවකයන් වහන්සේගේ අවාසනාවන්ත සමුගැනීමට හේතු වෙන්නේ.
මොකද මහමුගලන් මහරහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා මිත්‍යා දෘෂ්ටික පිරිස් වැඩි වැඩියෙන් සම්මා දිට්ඨික බවට පත් වෙලා කර්මයේ කර්මඵලයේ මනාව අවබෝධ කරගෙන වැඩි වැඩියෙන් බුද්ධ ශාසනය සොයාගෙන එනකොට තීර්ථක පිරිස් කල්පනා කළා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ මේ මහ ශ්‍රාවකයා තවත් ජීවත් වෙනවා කියලා කියන්නේ මතුවට අපට කැඳ උගුරක්වත් දෙන්න කෙනෙක් නැති වෙනවා කියන එකයි එහෙමනම් මේ මහ ශ්‍රාවකයා ඝාතනය කළ යුතුයි කියලා තීරණය කළා සුරා දූර්තයන්ට අල්ලස් දීලා මහරහතන් වහන්සේ ඝාතනය කරන්න කරුණු සකස් කළා කෙනෙකුට හිතන්න පුළුවන් උන්වහන්සේ ඒ තරම්ම ධානලාභී නම් උන්වහන්සේගේ ධානයෙන් තමන්ගේ අකල් මරණයෙන් මිදෙන්න තිබුණේ නැද්ද කියලා අවස්ථා කීපයක් උන්වහන්සේ තමන්ගේ ධාන ශක්තියෙන් ප්‍රයෝජන ගත්තා නමුත් නැවත නැවත උන්වහන්සේ සොයාගෙන මේ විදිහට තීර්ථකයෝ එන්නේ දූර්තයෝ එන්නේ ඒකට මොකක් හරි හේතුවක් තියෙනවද කියලා විමසහම දැනගත්තා තමන්ට විපාක දෙන්න කර්ම ශක්තියකුත් තියෙනවා කියලා කර්ම ශක්තියෙන් මිදෙන්න බැහැ වෙනතුනි ඒක බොහොම ඈත සසර කරගත් අකුසල කර්මයක් ඇස් දෙක අන්ධ වෙච්ච අම්මයි තාත්තයි බිරිඳගේ කියමන නිසා මහ වනාන්තරයට අරන් ගිහිල්ලා පොළු වලින් පහර දීලා ඝාතනය කළා. පහර දුන්නේ හොරු පහර දෙන විදිහට. අම්මා තාත්තා කෑ ගහලා කියනවා ජීවිතයේ අවසාන කාලේ ඉන්න අපි දෙන්නට නම් ඕන එකක් අපේ පුතා නිදහස් කරලා යවන්න කියලා. පුතාම තමයි කෑ ගහන්නේ. දැස නොපෙනෙන මගේ අම්මයි තාත්තයි නිදහස් කරන්න මාව මරලා දෙන්නත් කමක් නැහැ කියලා. එහෙම කියමින් මව්පියන්ට පහර දෙන්නෙත් ඔහුමයි. ඉතින් මේ කරගත්ත අකුසල කර්මය නිසා අති දීර්ඝ කාලයක් අවීචී දුක් විඳා පින්නතනි සසර කොයිතරම් භයානකද කියලා අපිට පැහැදිලි කරන තැන් අවීචයෙන් නිදහස් වෙලා නැවත සුගතියේ ඉපදුනත් අවශේෂ කර්මයේ තාමත් ඵල දෙනවා මේ මුළු විශ්ව ධාතුවේම මේ තරම් සුවිශේෂී උතුමන් වහන්සේ නමක් බවට පත් වෙලා කෝටි ප්‍රකෝටි ගණන් ලෝක සත්වයා සංසාරයෙන් එතර කරන්න හැකියාව ලැබලත් තමන් විසින්ම කරගත්ත කර්මයෙන් බේරෙන්න බැරි වුණා. අන්නේ මව්පියන්ට පහර දීපු කර්මය තමයි මේ එළඹෙන්න සූදානම් වෙන්නේ. ඉතින් එදා උන්වහන්සේ ශබ්ද වුණා. මොකද තමන් වහන්සේගේ අවසාන ආත්ම භාවය. එනිසා අවසන් වශයෙන්ුත් විපාක දෙන්න කර්මය ඉතුරු වෙලා තිබුණා. අපි හැම කෙනෙකුටම පෙර කරගත් අකුසල ධර්මයන්ගේ විපාක අපි හොයාගෙන එනකොට ඒ විපාකය අපිට ජීවිතයට එළඹෙන ආකාර දෙකක් හේතු වෙනවා. එකක් තමයි අතීත කර්මය. ඒක පළ දෙන්න මූලික වෙන මේ ජීවිතේ හේතුවක් තියෙනවා. අතීත කාරණාවකුයි මේ ජීවිතේ හේතුකුයි ඒක අපි හැමෝටම මෙහෙමයි මහමොග්ගල්ලාණන් වහන්සේටත් මේ ජීවිතේ හේතුව තමයි උන්වහන්සේගේ අපූර්වතම දේශනා විලාසය නිසා අන්‍ය තීර්ථකෙයින් පවා මිත්‍යා දෘෂ්ටි අතහැරලා සම්මා දිට්ඨියට එනවා ඒකෙන් තීර්ථකයන්ට සිද්ධ වෙන අයහපත තමයි මේ ජීවිතේ හේතුව බවට පත් වෙන්නේ නමුත් උන්වහන්සේගේ ශරීරයේ අස්තීන් කඩසහල් තරමට කුඩු වෙන්නේ හතරස් පොළු වලින් පහර දෙන්නේ මව්පියන්ට පහර දීපු කර්මයේ අවශේෂ භාගයත්
මෙතෙන්ට එකතු වෙනවා. අපි හැමෝටම එහෙමයි කර්ම විපාක දෙන්නේ. නමුත් මහමුගල්ලාණන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩම කරපු එක අවස්ථාවක උන්වහන්සේ දිව්‍ය ලෝකේදී විශේෂයෙන් තෞතිසාවිදි දකිනවා. ෂඩ්වර්ණ රශ්මිය තමන්ගේ ශරීරයෙන් විහිදවන සුවිශාල සුවිශේෂී දිව්‍ය පුත්‍රයෙක්. අනේ දිව්‍ය පුත්‍රයා දැකලා මහරහතන් වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයා දිහා බොහොම විශේෂ අවධානයක් යොමු කළා. දිව්‍ය පුත්‍රයා දකිනවා මහමොග්ගල්ලාණන් වහන්සේත් මේ වෙලාවේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා ඉන්නවා. ඒ නිසාම බොහොම ශ්‍රද්ධාව උපදවලා තමන්ගේ පිරිසත් එක්කරගෙන ඇවිල්ලා මහමුගලන් මහරහතන් වහන්සේ ළඟ වන්දනා කළා. වන්දනා කරලා නැගිට්ටහම තමයි මොග්ගල්ලාණන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාගෙන් අහන්නේ, මේ වාගේ අපූර්වතම ආත්ම භාවයක් ලබන්නේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ නුඹ කරපු පින්කම මොකද්ද කියලා. මහරහතන් වහන්සේගේ ප්‍රශ්න කිරීම තමයි අපි සඳහන් කරපු මුල් ගාථා රත්නයේ තියෙන්නේ. අනේක වන්නං දරසෝක නාසනං විමාන මාරුයිහ අනේක චිත්තං. රහතන් වහන්සේ අහනවා, ෂඩ්වර්ණ රශ්මියෙන්ම නුඹ බැබලෙනවා, දරසෝක නාසනං, නුඹේ රූපශ්‍රීය කොයි තරම්ද? ඊටාම ශෝකයෙන් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නමුත් නුඹ දැක්කහම ඒ ශෝකය නිමා ගන්නවා. කොයි වගේද? පිපාසයෙන් පෙළෙන පුජ්‍යලයකට පැන් ටිකක් ලැබුණහම ඔහු පිපාසය නිමා ගන්නවා වගේ. පූර්ණ චන්ද්‍රයා දැක්කහම ඕනම කෙනෙකුගේ හිත පහදිනවා වගේ. නුඹ දැක්කහම ඕනම කෙනෙක් ප්‍රසාදයට පත් වෙනවා, සැනසීමට පත් වෙනවා. විමාන මාරුයිහ අනේක චිත්තං. නුඹ ජීවත් වෙන නුඹේ විමානයත් නානාවිධ රූපයන්ගෙන් යුක්තයි. කියන්නේ විවිධ චිත්‍ර කර්මාන්තයන්ගෙන් යුක්තයි. ඒ වගේම රන්වන් පාටින් බැබලිනවා. පරිවාරිතු අච්චරා සංඝණේන. විශාල දිව්‍ය පිරිසක් නුඹව පිරිවරාගෙන ඉන්නවා. සුනිච්චිතු භූපතිව මෝදසි. ඒ කොයි වගේද? හරියට සුනිර්මිත දිව්‍ය රාජයා ප්‍රධාන කරගෙන දෙව් පිරිස ඉන්නවා වගේ නුඹ පිරිවරාගත් දෙව් පිරිසත් නුඹව සතුටු කරමින් පිනවමින් බැබලෙමින් නුඹ ළඟට වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ අනික් හැම දෙවියෙක්ම නුඹට ගෞරව කරනවා, වන්දනාමාන කරනවා. ඒ අතින් නුඹ මහා මහේශාක්‍යයි. මෙහෙම වෙන්න මනුලවදී මොනවාගේ පින්කම් කළාද කියලා අහනවා. අනේක වන්න දිව්‍ය රාජයා සඳහන් කරනවා, ස්වාහං සුමේදස්ස ජිනස්ස සත්තුනු පරිනිබ්බුතස්සු සනින්තස්ස තාදිනු. මොකද්ද මේ කියන්නේ? ස්වාහං සුමේදස්ස ජිනස්ස සත්තුනු, මෙයින් මහා කල්ප 30000කට විතර කලින් සුමේද කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා හිටියා. පරිනිබ්බුතස්සු, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශාසනය මම පැවිදි වුණා. නමුත් සඳහන් කරනවා ඒ අවුරුදු 7කට විතරයි කියලා. උන්වහන්සේගේ ශාසනය අවුරුදු 7ක්
මම පැවිදි වෙලා ඊටාම පිරිසිදුව සීලය සම්පූර්ණ කළා. ඒ වුණාට මට බැරි වුණා මාර්ගයක් ඵලයක් ලබන්න. නමුත් ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයෙන් මම සිවුරු අත්හැරලා ඉවත් වුණා. හත් අවුරුද්දක් තිස්සේ මගඵල ලබන්න බැරි වුණ නිසා පුතඥෝමයි හිටියේ. අනවබෝධ පුතඥෝමස්මි. ඒ නිසා මං සිවුරු අත්හැරියා. සිවුරු අත්හැරියා වුණාට මගේ ශ්‍රද්ධාව අත්හැරියේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ශ්‍රද්ධාවන්තයෝ චෛත්‍යයක් හැදලා තිබ්බා. ඒ චෛත්‍ය හැදලා තිබුණේ රතනයන්ගෙන්මයි. ඒ කියන්නේ සප්ත රතනයෙන් සමන්විත සෑයක් හැදලා තියෙනවා. රතනුත්තයන් හේම ජාලේන චන්නං සප්ත රතනමය චෛත්‍යයක් හැදලා රන්වන් දැල් වලින් වහලා තිබ්බා. වන්දිත්වා තූපස්මින් මනං පසාදයි. මම සිවුර අත්හැරපු දවසේ ඉඳලා මං හැමදාම ඒ සෑය වඳින්න ගියා. මම සෑ මළුව පිරිසිදු කළා. මල්ලාසන පිරිසිදු කළා. සෑ මළුවේ සුවඳ ගැල්ලුවා. ඒ සෑය වඳින්න අයට ධාතුන් වහන්සේ උදෙසා කරන පූජාවේ ආනිසංස කියලා දුන්නා. ඒ මිනිස්සු පිනට උනන්දු කළා. නිතර නිතර ධාතු චෛත්‍ය වන්දනා කරන්න ඔවුන් පෙළඹෙව්වා. මම කරගත්ත අන්න ඒ කුසල කර්මයේ අවසානයේ මනුලොවින් චුත වෙලා මං තවතිසාවේ උප්පත්තිය ලැබුවා. ස්වාමීනි ගෞතම භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකොට මම තවතිසාවට ඇවිල්ලා මහා කල්ප 30000. මේ මහා කල්ප 30000 ඇතුළත මං කවදාවත් සතර පායක ඉපදුනේම නැහැ. දෙව්ලොවින් චුත වෙලා නැවතත් දෙව්ලොවම ඉපදුණා. නැවත නැවතත් දෙව්ලොවෙන් ඉපදෙමින් සමහර අවස්ථාවන් වල මනුලවත් ඉපදුණා. දෙව්ලොවයි මනුලවයි අතර මහා කල්ප 30000ක්ම මං සැරිසරුවා. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්න මේ කාලෙත් සුමේද භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍ය ළඟ මම කරපු උපස්ථාන කුසලයේ ආනිසංසය තාමත් තියෙනවා. ඒ පිණින්ම මම ආපහු සැරයක් අනේක වන්න නමින් තවතිසාවෙම ඉපදුණා. ඉතින් මේ කතාව අහලා මහමුගල්ලාණන් වහන්සේ කරුණු දක්වමින් දිව්‍ය පුත්‍රයා ඇතුළු සියලු දෙනාට නැවතත් ධර්ම දේශනා කරලා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණාව ප්‍රකාශ කරනවා. අනේක වන්න විමාන වස්තුවේ මේ කාරණාව තමයි පින්නතනි සඳහන් කරන්නේ. ඒතර මේ තරම් සුගතියේ සැප විඳින්න සිද්ධ කරපු පින්කම තමයි සර්වඥ ධාතුන් වහන්සේ ළඟ කරපු උපස්ථානේ. පින්නතනි මේ විදිහට කරුණු පැහැදිලි කරන ධර්ම කාරණා අපේ පිටකේ බොහෝ සෙයින් සඳහන් වෙනවා. මම මේ කාරණාව මද මාතෘකා කරගත්තේ මේ ඓතිහාසික පුදබිමෙත් ලංකාවාසී සදහැවතුන් විශාල පිරිසක් සුවිශාල පින්කමක යෙදෙන නිසා ලක්වැසි අපට ලැබුණ ඒ අවස්ථාව මොනතරම් භාග්‍ය සම්පන්නද කියන කාරණාව පැහැදිලි කරන්න කලින් මීට සම්බන්ධ තව ධර්ම කාරණා කීපයක්
අපි සාකච්ඡා කරලෙමු. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේ අපිට ලබලා දෙනවා දෙවනි අවස්ථාවක්. ඒ දෙවනි අවස්ථාව තමයි මේ තියෙන්නේ. දෙවනි අවස්ථාව කියලා කියන්නේ සරුවඥ ධාතුන් වහන්සේට පූජා පවත්වන්න ලැබෙන අවස්ථාව. මහා පරිනිර්වාණ සූත්‍රයේ දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිනිර්වාණ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේගේ අන්තිම වචනය කියලා සඳහන් කරන තැන බුදුරජාණන් වහන්සේ අපිට අවවාද දෙකක් දෙනවා. එහි පළවෙනි අවවාදයේ තමයි මහණෙනි නුඹලාට පෙළවදන් දේශනා කළ නුඹේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා. මේක පළවෙනි අවවාදේ. දෙවෙනි අවවාදයේ තමයි මහණෙනි ශාස්ත්‍රුන් වහන්සේගේ ඇවෑමෙන් පස්සේ මේ ධර්මයේ සහ විනය නුඹ වහන්සේලාගේ ශාස්ත්‍රු හැටියට සලකන්න කියලා. ඉතින් අපි දෙවෙනි අවවාදය ගැන බොහෝ විට කතා කරනවා. ඒ වුණාට පළවෙනි අවවාදයේ පින්නතින් වැඩිපුර කතා කරනව අඩුයි. අනිත් කාරණාව තමයි මේ අවවාදයේ ගොඩක් ගැඹුරුයි. නමුත් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා භාග්‍යතුන් වහන්සේ අවසානෙටම අපි අත්හැරලා නැහැ කියලා. නුඹේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා කරන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ අපෙන් වෙන් වෙලා තියෙන්නේ රූපකයෙන් විතරයි. භාග්‍යතුන් වහන්සේ තවමත් අපි දිහා බලනවා කියන කාරණාව ඒකේ සඳහන් වෙනවා. එතකොට පින්නතුනි කෙනෙක් හිතන්න පුළුවන් රූපකයෙන් අපිට පෙනෙන්නේ නැති වුණාට තවමත් භාග්‍යතුන් වහන්සේ අපි දිහා බලනවා නම් ඒ කියන්නේ වෙන කොහේ හරි ලෝකයකට වෙලා භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙනවද කියලා. එහෙම කාරණාවක් නැහැ. මහා කල්ප අසංඛ්‍ය 401ක් තරම් අති දීර්ඝ කාලයක් තිස්සේ උන්වහන්සේ හෙව්වා නම් සදාකාලික සෝයයක් ලෞතර බුද්ධත්වයේ ලබල 45 අවුරුද්දක් තුල ලෝක සත්වයාට ඒ සෝය නිවන පැහැදිලි කරලා දේශනා කරලා ආයු සංස්කාරත් හැරලා අපේ භාග්‍යතුන් වහන්සේත් තමන් වහන්සේගේ මංගල්‍යයට සමවැදුණා. ඒ කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 401ක් තිස්සෙම හොයාපු ඒ නිවනට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. නමුත් පිරිනිවන් පාන්න කලින් ඔබ පිළිබඳව මම පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන අවබෝධය අපිට ප්‍රමාණයක් කරලා කියන්න බෑ. ඒ කියන්නේ මේ ජීවිතය ගැන විතරද භාග්‍යතුන් වහන්සේට ඒ අවබෝධය තියෙන්නේ? නෑ පින්නතිනි, මෙතන ඉන්න ඔබ මම අපි සියලු දෙනාම යම් දවසක නිවන් දකින්නවාද? ඒ කොයි කාලෙද? ඒ නිවන් දකින දවස දක්වාම අපි පිළිබඳව සියලුම තොරතුරු භාග්‍යතුන් වහන්සේ දන්නවා. නිවන් දකින්නේ කොයි කාලෙද? සමහරට මොන භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේද? කිනම් ධර්ම කාරණාවකින් ප්‍රීතිය උපදව ගන්නවද? කිනම් තානාන්තරයකින් ඒ නිවනට යනවද? ඉකෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙයිද? අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙයිද? ශුෂ්ක විදර්ශකව නිවනට වැඩම කරයිද? මේ ආදී වශයෙන් යම් දවසක යම් විදියක ඒ නිවන අපි සාක්ෂාත් කරනවාද ඒ සියලුම කරුණු භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ මේ ඉන්න සියලුම සත්‍යය සම්බන්ධයෙන් දෙවියන් මිනිසුන් විතරක් නෙමෙයි
තිරිසන් සතුන් සම්බන්ධයෙන් පවා. ඒ සියලු දෙනාම නිවන් දකින දවස අවබෝධ කරගන්න භාග්‍යතුන් වහන්සේට තියෙන හැකියාව. ඒක පින්නදිනි සරුවඥතා ඥානේ දූවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයයි. මොකද සරුවඥතා ඥානේ වැටහෙන්නේ නැතිකොට තමයි අපිට සැකමතු වෙන්න පටන් ගන්න. ඉතින් මම සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ මේ සිද්ධ කරන පින්කමත් භාග්‍යතුන් වහන්සේ මනාව දන්නවා. මනාවම දැකලා තියෙනවා. පින්කම සංවිධානය වෙන හැටි. පින්කමට මූලිකත්වය ගන්න හැටි. ධර්ම ශ්‍රවණය කරන අය. මේ මහසෑය ගොඩ නගන අය. ගොඩ නගන්න උපකාර කරන අය. පින්නතුනි ගඩොලක් 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 ගානේ තියලා යම් කෙනෙක් මේ සෑය ගොඩනගන්න උදව් කරනවාද ඒ හැම කෙනෙකුටම ඒ තියෙන ගඩොලක් ගඩොලක් ගානේ අනුමෝදන් වෙන කුසල් ප්‍රමාණයත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. මොකද අපි මොන ශ්‍රද්ධාවකින්ද කරන්නේ කොයි ගෞරවයෙන්ද කරන්නේ කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඉතින් සර්වඥතා ඥානය ගැන කතා කරලා අපිට කවදාවත් ඉවර කරන්න බෑ. එනිසයි මම සඳහන් කළේ අපේ ශ්‍රද්ධාව වෙනුවෙන් උනන්දුව වෙනුවෙන් අපි තවත් ධර්ම කාරණා ටිකක් ඒ ගැනම කතා කරමු කියලා. අපේ අපදාන පාළියේ සඳහන් කරනවා පුලින තූපිය කියලා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේටයි පුලින තූපිය කියලා කියන්නේ. ඒ නම ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවා. අපේ බුද්ධ ශාසනයෙන් කල්ප ගානකට කලින් ඉහෙතදී විශාල ශිෂ්‍ය පිරිසක් ඉන්න ගුරුවරයෙක් මහ ඍෂිවරයෙක් පින්නතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාම අන්‍ය වූ සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට වඳිනවනේ. භාග්‍යතුන් වහන්සේ විතරයි වෙන කාටවත් වඳින්නේ නැත්තේ. අන්නේ ඒ වගේ අබුද්ධෝත්පාද කාලයක මේ මහ ඍෂිවරයාටත් එදා කාලේ හිටපු හැම කෙනෙක්ම වඳිනවා. නමුත් ඔහුට වඳින්න කෙනෙක් නැහැ. තමන්ගේ වන්දනාව ඉවසන්න කෙනෙක් නැහැ. ඒ නිසා එක දවසක් තනියම කල්පනා කරනවා මට වන්දනා කරගන්න කෙනෙක් නැද්ද ලෝකෙ කියලා. තමන්ගේ නුවණටත් එහෙම කෙනෙක් වැටහෙන්නේ නැහැ. ඒක නිසා අබුද්ධෝත්පාද කාලික නමුත් ඔහු ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ඉන්නවා. ඒ නිසා වැලි වලින් හදනව සෑයක්. වැලි වලින් චෛත්‍යයක් හදලා තමන්ගේ පිරිසත් එකතු කරගෙන තමන්ගේ 이르දි ශක්තිය යොදලා රන් කිනිහිරි මල් 3000ක් 이르දියෙන් මවලා වැලි වලින් හදාපු සෑයට පූජා කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේට වඳිනවා කියන සංඥාවෙන් තමන්ම ගොඩනගාගත් වැලි සෑය ළඟ දන ගහලා වඳින්නේ හරි සතුටින් මටත් වඳින්න මහ උතුමන් වහන්සේ නමක් ඉන්නවා කියලා. අන්නේ වැලි සෑය හදලා ලෞතුරා භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරලා වන්දනා කරපු පිණින් මනුලවයි දෙව්ලොවයි අතර විතරයි උපදින්නේ. අපි භාග්‍යතුන් වහන්සේගේ කාලේ නැවත මනුස්ස ලෝකෙ ඉපදිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සසර බය උපදවාගෙන සසුන් ගත වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා සෞඛලිස් නසලා. ඒතරම් ඉක්මනින් සසුන් ගත වෙලා අරහත්ත්වයේ ලබන්නේ හේතු වුණු කුසලයේ මොකක්ද? අර වැලි වලින් හදාපු සෑයට වන්දනා කරපු කුසල චිත්තයේ ඒතරම්ම බලවත්. පුලින කියන්නේ වැලි වලට. මේ අන්තිම ජීවිතේ නම හම්බ වෙන්නේ පුලින තූපිය කියන නම.
වැලිසෑයක් අදපු නිසා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. අපි ශාසනයේ සඳහන් කරන අපදාන පාළියේ පච්චුපට්ඨක තේරා ප්‍රදානයි. අත්තදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා පිරිනිවන් පාලා. මේ කාලේ එක යක්ෂ සේනාධිපතියෙක් මහ ඉසුරුමත් විදිහට මනුස්ස ලෝකෙ ඉපදිලා. යක්ෂ සේනාධිපති. ඉතින් එහෙම හිතහම වර්තමානයේ එහෙම යක්ෂ සේනාධිපතීන් ගැන ලොකු අවබෝධයක් පින්නතුනේ අපිට නැහැනේ. ඉතින් ඊට සාපේක්ෂ කරුණු සඳහන් කරාම ආලෝක යක්ෂයා කියන්නේ ඒ වගේම මහ බලවත් යක්ෂ සේනාධිපතියෙක්. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඕන තරම් අය හිටියා. සමහර ලාට මේ තෞතිසා වැසි පිරිස ආලෝක යක්ෂයත් එහෙමනේ. තෞතිසා වැසි පිරිස අපිටනේ හිතෙන්නේ උදරේ හුඟක් නිරාගෙන ආපු ශරීරයේ පුරාම ලෝම වැවුන කාල වර්ණ චයි වර්ණයක් තියෙන භයානක රතු පාට ඇස් දෙකක් තියෙන රතු පාට තොල් සඟලක් තියෙන කටේ දෙකල විරෙයින් එළියට දත් දෙකක් මතු වුන යක්ෂයෙක් නී ආලෝක යක්ෂයා කියපු ගමන් අපිට මැවෙන්නේ. නමුත් ආලෝක යක්ෂයා කියලා කියන්නේ බල සම්පන්න යක්ෂයෙක්. ඒ තෞතිසා වැසි දෙවියන්ට අයිති කෙනෙක්. එතකොට තෞතිසා වැසි පිරිස කියලා කියහම අපිට මැවුන රූපය උඟක් වෙනස් කරගන්න වෙනවා. තර්ක විතර්ක ගොඩ නැගෙන්න පුළුවන් මේ කරුණුවලට. විවිධ විවේචන එළඹෙන්න පුළුවන්. නමුත් ධර්මයේ තුලින් කරුණ හොයලා බැලුවොත් ඒක තමයි ඇත්ත කියලා එතකොට වැටහෙනවා. ඉතින් ඒ වගේ යක්ෂ සේනාධිපතියෙක් මහ පුදුම විදිහට ධනවත් කෙනෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලන්නේ. ඒ නිසා මේ යක්ෂ සේනාධිපතියා අඬනවා. ඒ යක්ෂ සේනාධිපතියා අඬන්නේ. ඔහු අඬනවා දකින්න අත්තදස්සී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ සාගර කියලා මහරහතන් වහන්සේ නම. සාගර මහරහතන් වහන්සේ යක්ෂ සේනාධිපතිය ළඟට එළඹිලා මේ යක්ෂ සේනාධිපතියගෙන් අහනවා කින්නු සෝච සීමා භායි මගේ සහෝදරයා එයි අඬන්නේ කියලා. මේ යක්ෂයා කියනවා ස්වාමීනි මම මේ ලෝකේ ඉපදුනාට පස්සේ මම අඳුරු පහනක් කියලා. ඒ අඳුරු පහනක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පිනෙන් පුරවගන්න තමන් ළඟ හැකියාව තිබුණට ඒ වාසනාව තමන්ට නැහැ කියලා කියන්නේ. මම අඳුරු පහන. මට බොහෝම යසෛසුරු සම්පත් තියෙනවා. මං යසෛසුරු කාටද දෙන්නේ? මං ඒවා කාට පූජා කරලාද පින් සිද්ධ කරගන්නේ? අන්නේ ඒක නිසයි තමන්ට හිතෙන්නේ මං අඳුරු පහනක් කියලා. ආලෝකමත් වෙන්න විදිහක් නැහැ. හේතුව භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාපයක. අන්නේ මේ වෙලාවේ වෙනතන මේ කතාව අපි බොහෝ දෙනාට අපිව අවදි කරවගන්න හේතු වෙන කතාවක්. වර්තමානයේ සසර කරගත්ත මහත් වූ පුණ්‍ය මහිමයන් නිසා සම්මා සම්බුද්ධ ශාසනය ඇසුරු කරගෙන අපි දුන්නු පුංචි පුංචි දානයන් නිසා වර්තමානයේ අපි මහ විශාල ධනපතිය වෙලා උපදිනවා. ඉතින් මේ ශාසනයේ මහ දන් දීලා කියලා නෙමෙයි කියන්නේ. මහ කෝටිපතිය වෙලා ඉපදිලා තියෙන්නේ නිකන් හිතන්නකෝ මේ ශාසනයේ හිටියා. සිටුවරු පස් දෙනෙක් අමිත භෝගී සිටුවරු කියලා. අමිත භෝගී කියලා කියන්නේ තමන්ට තියෙන ධනේ ප්‍රමාණය තමන්වත් දන්නේ නැහැ. ඒ තරම් ධනස්කන්ධයක් තියෙනවා. නමුත් මේ ධනස්කන්ධය ලබන්නේ මහ විශාල පින්කම් කරලා නැහැ.
ඒකයි මම කිව්වේ සම්බුද්ධ ශාසනයක බොහොම පොඩි පිංකම් කරලා කියලා. මෙන්ඩක සිටුතුමා පසේ බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්නේ. ගෙදර තිබුණේ හාල්පතයි. ඒ හාල්පත උයල පස් දිනෙකට බෙදෙනවා. එතකොට හාල්පතක් පස් දිනෙකට බෙදලා සිටුතුමාට ආපු කොටසනි සිටුතුමා දන් දෙන්නේ. ඒ කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයයි දන් දෙන්න තියෙන්නේ. අන්නේ ඒ පින තමයි හේතු වෙන්නේ අමිත භෝගී සිටුවරෙක් වෙන්න. දුන්නේ ටිකක් වුණාට ඒක දුන්නේ දෙන්න බැරි වෙලාවක එතනයි මහත්ඵල බව තියෙන්නේ. දිග කතාවක් මම ඒක සඳහන් කරන්න යන්නේ නැහැ. නියගෙන් පීඩාවට පත් වෙලා මුළු රටටම කෑම නැහැ. සිටුතුමා රජමාලිගාවට ගිහිල්ලා ගෙදර එන ගමන් සිටු දේවියට කියන්නේ අද නම් මට මරණය උරුම වෙයි කියලා හිතෙනවා ඒ තරම් බඩගිනි කියලා. සාමාන්‍ය විදිහට කිව්වොත් අද නම් මැරෙන්න තරම් බඩගිනි කියලා කියන්නේ. මොකවත්ම නැද්ද කැමට කියලා අහනවා. එතකොට තමයි කියන්නේ ස්වාමීනි හාල්පතක් තියෙනවා. කැඳ බොනවා නම් දෙවේලකට ඇති. බත් කනවා නම් එක වේලයි කියලා. සිටුතුමාට ඇති වුණ සතුටට අහනවා කොහෙද ඔක තිබ්බේ කියලා. හොරහතුරු ගණී කියලා වලලලා තියලා තිබ්බේ කියලා කියනවා. ස්වාමීනි කැඳ හදන්නද බත් යන්නද කියලා අහනවා. සිටුතුමා කියනවා දෙවේලක් කැඳ බීවත් තුන් වේලක් බොන්න මුකුත් නැහැනේ. එහෙනම් මැරෙන එකේ බත්ම කාලා මැරෙමු කියලා. ඉතින් ඒ බත් ටික තමයි උයලා පස් දිනකට බෙදන්නේ. සිටු දේවියටයි සිටුතුමාටයි පුතාටයි ලේලිටයි ගෙදර ඉන්න දාසයටයි. දැන් මැරෙන්න තරම් බඩගිනි කී කියන්නේ හිටියේ. ආහාර ටික ළඟට ගෙනල්ලා දීලා අත පිරිසිදු කරගෙන බත් පිඟානට අත තියන්න හදනකොටම පසේ බුදුරජාණන් වහන්සේ දොරකඩට වඩිනවා. හිතන්න සිතුවිල්ල කොහොමද කියලා. මට තියෙන බඩගින්නෙ හැටි කෙනෙක් එක ඉල්ලගන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ශ්‍රද්ධාව තියෙනවද කියලා බලලා මිසක් නැතුව වඩින්නේ. ඒ ගමම්ම නැගිටලා තමන්ගේ ආහාරය ගෙනහිල්ල පිළිගන්නවා. භාගයක් බෙදෙනකොට ඇති කිවත් ස්වාමීනි හාල්පතක් පහකට බෙදලා එක කොටසක් මෙතන තියෙන්නේ දෙන්නෙකුට කොටසක් නැහැ ස්වාමීනි. මෙලවින් සංග්‍රහයිපා පෙර දන් දුන්න මදි නිසා ඊ බඩගින්නේ මැරෙන්න වෙලා තියෙන්නේ. මට පරලොවින්ම සංග්‍රහ කරන සීක්වා. මම මේ කාරණාව මතක් කළේ සම්මා සම්බුද්ධ ශාසනයක හිත පහදවාගෙන ඉතාම පුංචි පිංකම් කරපු අය තමයි සමහර වෙලාවට ප්‍රමාණය දක්වන්න බැරි තරම් මහ විශාල ධනපතීන් බවට පත් වෙලා මේ ලෝකේ ඉන්නේ සුළු පිංකමක් කරලා. ඉතින් එතකොට ඒ වගේ ධනෙ තියෙන අයට මේ යක්ෂ සේනාධිපතිය කියන කතාවයි හරි වටින්නේ. ස්වාමීනි මම අඳුරු පහන මට ඕන තරම් බෞභෝග සම්පත් තියෙනවා. නමුත් මං කාට පූජා කරලද මගේ ජීවිතය ආලෝකමත් කරන්න කියලා අහන්නේ. සාගරයන් වහන්සේ සඳහන් කරනවා චර ධම්මං සුමේදස අනන් දෙපා සහෝදරයා ධර්මයේ හැසිරෙන්න කියලා කියනවා. සුමේද කියන්නේ නුවණැත්තටනේ. චර ධම්මං සුමේදස ධර්මයේ හැසිරියන් නුවණැත්ත කියලා කියනවා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා දුක් වෙන්න එපා. නුඹේ ධනෙ වියදම් කරලා හදන්න චෛත්‍ය. ඒ චෛත්‍ය හදලා ජීවමාන බුදුරජාණන් වහන්සේට වගේ ඒ සෑය ළඟ උපස්ථාන කරන්න කියලා කියනවා. මේ කතාවෙන් යක්ෂ සේනාධිපතිය ප්‍රීතියෙන් පිනා යනවා. මම සංකප්ප මඤ්ඤාය සාගරෝ නාම ශාවකෝ. මගේ සංකල්පයේ දැනගත්ත සාගර නම් ශ්‍රාවකෙක් මට මෙහෙම උපදේශයක් දුන්නා කියලා සතුටින් චෛත්‍යයක් ගොඩනගලා අග්‍රපස්ථායකයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා වගේ වසර පහක් සෑය ළඟ උපස්ථාන කරලා ආයු කෙරවල මරණයටපත් වෙලා
සුගතියේ ඉපදිලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ මනුලව උප්පත්තිය ලැබලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා පච්චුපට්ඨක කියන නමින් රහත් වෙනවා. චෛත්‍යයක් හදලා කරගත්ත පික්කමක්. ඉතින් ඒ නිසා පින්නතුනි යම් කෙනෙක් එවන් සෑයක් ගොඩනගන්න යම් උපකාරයක් කරයිද? ඒකට කාරණාවක් පැහැදිලි කරනවා ධම්මපද පාළියේ තියෙනවා කුක්කුට මිත්ත කියලා වැදි පුද්ගලයෙක්ගේ කතාවක්. මේ කුක්කුට මිත්ත උදේ ඉඳලා රෑ වෙනකන් සත්තු මරණ කෙනෙක් නේ. වැදි පුද්ගලයෙක් නේ. එයාගේ ජීවිත වෘත්ති ජීවිකාව ගෙවන්නේ ප්‍රාණඝාතය කරලා. මේ කුක්කුට මිත්තගේ බිරිඳ සෝවාන් විචාරය ශ්‍රාවිකාවක්. ස්වාමියා වැදි පුද්ගලී. බිරිඳ සෝවාන් විචාරය ශ්‍රාවිකාවක්. ගැලපෙනවද සිත් කාරණාව? එයි නිතරම පව් කරන කෙනෙක් එක්ක සතර අපායෙන් මිදුන කෙනෙක් කොහොමද ජීවත් වෙන්නේ කියලා අපිට හිතෙනවා. හැබැයි ධම්මපද පාළියේ මේකේ අතීත කතාව අට කතාවත් එක පැහැදිලි කරනවා. ඒ කාරණාව අපි අවසානයේ සිහිපත් කරමු. එයා මව්පිය අත්හැරලා තමයි මේ වැදි පුද්ගලයාත් එක්ක හොර රහසේ තමයි යන්නේ. කුක්කුට මිත්තට පුතාලා 7 දෙනෙක් ඉන්නවා. එයා තමන්ගේ බිරිඳ කරගත්තට පස්සේ ඔහුට දාම ඇය පුතුම 7 දෙනෙක් ලැබෙනවා. පුතු 7 දෙනාම කරන්නේ තාත්තගේ රැකියාව. තරුණ වයසට ආවම ඒ පුතු 7 දෙනාම විවාහ කරලා දුන්නා. දැන් ලේලිවරු 7 දෙනයි, තමන්ගේ පුතාලා 7 දෙනයි, අම්මයි තාත්තයි මේ පවුලේ ඉන්නවා 16 දෙනෙක්. ලෞතර බුදුරජාණන් වහන්සේක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ දකින්න කුක්කුට මිත්තට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් සෝවාන් වෙන්න තරම් පින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඔහුට මුණ ගැහුනහම ඔහුගේ පවුලේ ඔහු ඇතුළු අනික් 15 දෙනාම සෝවාන් වෙනවා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සසරින් මුදවන්න තියෙනවනම් ඒ මිදෙන පුද්ගලයා හොයාගෙන සතපුම් 100,000 ගණන් නමුත් වඩිනවා. ඒක ලෞතර බුදුරුන්ගේ සිරිත. මිදෙන කෙනා හොයාගෙන වඩිනවා. යම් කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදයේ මත මනාව පිහිටියොත් අති දීර්ඝ කාලයක් ඔහුට හිතසුව පිණිස අවවාදේ පවතිනවා. මේ ජීවිතයේ ඒ අවවාදයට කී කරුණු අති දීර්ඝ කාලයක් ඔහුට හිතසුව පිණිස අවවාදේ පවතිනවා. බාණ්ඩගිතුට භාග්‍යතුන් වහන්සේගේ වචනේ මොනතරම් බලවත්ද කියලා. ඒ වචනයේ කීකරු වෙන කෙනා මොනතරම් පුණ්‍යවන්තද කියලා. ඒ කාරණාවට හොඳම මූලාශ්‍රයක් ජාතක පාළියේ තියෙනවා තත්කල කියලා ජාතක කතාවක්. තත්කල ජාතක කතාවෙන් තමයි හොඳ මූලාශ්‍රයක් හම්බෙන්නේ. එක තරුණෙක් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නිතර නිතර භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න යනවා. දුප්පත් කෙනෙක්. මෙයාගේ අම්මා නැති වෙලා තාත්තා වයෝවෘද්ධයි. තාත්තත් බලාගෙන තාත්තටත් උපස්ථාන කරලා කුලී වැඩටත් යනවා. තමන්ගේ ගොවිතැන් වැඩත් බලා ගන්නවා. තාත්තා නිතර නිතර කියන පුතේ මගේ කටයුතුයි කුලී වැඩයි කෘෂිකර්මාන්තයයි සේරම තනියම කරන්න බෑනේ. එහෙනම් මේ ගෙදරට ලේලි කෙනෙක් එක්කෙමු කියලා. පුතා කියනවා තාත්තේ එහෙම වුණොත් තව කරදර වැඩි වෙන්න පුළුවන් කියලා. තාත්තා නිතර නිතර ඇවටිලි කරනවා. තාත්තගේ හිත රිදවන්න බැරි නිසා ඔහු ආවාහය කරගන්නවා. හැබැයි ඔහුගේ බිරිඳ හරීම කීකරු කෙනෙක්. ඇය තමන්ගේ මාමණ්ඩිත හොඳට සලකනවා. අන්න ඒක නිසා මේ තරුණයා
තමන්ට ලැබෙනවද රසට මිහිරට යම වටිනව කියන දෙයක් මේ සේරම ගෙනල්ලා තමන්ගේ බිරිඳගේ අතට තමයි දෙන්නේ තාත්තට නොදෙන්නේ ඔහු දන්නවා බිරිඳට දුන්නහම ඇය මේ වගේ තාත්තට දෙනවා කියලා ඒ නිසා ඇයට දෙන්නේ තාත්තගේ කටයුතු ඔක්කොම දැන් ඇයයි කරන්නේ හැබැයි මෙහෙම ඔහුගේ සෙනෙහස දිනාගෙන ඉන්නකොට අර තැනැත්තියට හිතෙනවා මේ මහලු මිනිසයා මේ ගෙදර නොහිටියොත් මගේ ස්වාමියාගේ සියලු ආදරේ මටයි කියලා අන්න එදා ඉඳලා තාත්තගේ හිතේ ද්වේෂය උපද්දවන්න කටයුතු කළා සමහර දවස් වලට බාගෙට තැම්බිච්ච හාල් වෙච්ච බත් ගෙනියනවා තව දවසක ඇල්වතුර වගේ මෙරිවෙච්ච කිරිබත් වගේ බත් ගෙනියනවා තව දවසක කටේ තියන්න බැරි තරම් ලුණු දාලා ව්‍යංජන හදනවා තව දවසක ලුණු නොදාම හදනවා තව දවසක කට හොඳටම පිච්චෙන විදිහට මිරිස් දානවා තව දවසක මිරිස් නොදාම හදනවා වතුර ගෙනහිල්ලා දෙනකොට දුන් දාන උණු වතුර ගෙනහිල්ලා දෙනවා තව දවසක අයිස් වගේ වතුර ගෙනහිල්ලා දෙනවා ඉතින් මෙහෙම කරලා තාත්තගේ කේන්ති අවුස්සනවා ගෙදර හැමතැනම තමන් විසින්ම කෙල විසිරුණා ස්වාමියාට අහම කියනවා මේ තාත්තගේ වැඩ දවස් 7-8ක් මෑගේ මේ ක්‍රියාකලාපයේ තිබුණා අන්තිමට ඇයි කියනවා මේ මහල්ලා එක්ක මේ ගෙදර ඉන්න ඕනේ නැත්නම් මේ ගෙදර මම ඉන්න ඕනේ මම ඉන්න ඕනේ නම් මේ මහල්ලා වහාම ගෙදරින් බැහැර කරන්න කියලා අර පුතා කියනවා නුඹ තාම තරුණයි නුඹට තනියම යමක් කමක් කරගන්න තාම පුළුවන් නුඹට ජීවත් වෙන්න හොඳ වටපිටාවක් හදාගන්න පුළුවන් මගේ තාත්තා ගොඩක් වයෝවෘද්ධයි තාත්තට දැන් බෑ තනියම ජීවත් වෙන්න ඒ නිසා නුඹට තාත්තා නිසා බැරි නම් නුඹ යන්න මං තාත්තා එක්ක ඉන්නම් කියලා වර්තමානයේ බොහෝ වෙලාවට අපි දකින්නේ ඒකේ අනිත් පැත්ත. දහම තුලින් නමුත් මෙහෙම කතාවක් මටත් හම්බුණ පළවෙනි තැන. කෙසේ වෙතත් අර තැනැත්තිය බය වෙනවා. බය වෙලා සුමාන් ස්වාමියාගේ පය පාමුල වැටිලා සමාව ඉල්ලනවා. අයි කවදාවත් තාත්තට එහෙම කරන්නේ නැහැ කියලා කියනවා. ඔහු එදා බොහොම සතුටින් බණ අහන්න යනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා දවස් 7-8ක් එන්න බැරි වුණා නේද බණ අහන්න කියලා. ගෙදර කතාව මුල ඉඳලම භාග්‍යතුන් වහන්සේට කියනවා. කියහම අපි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මගෙන් අවවාදයක් ලැබුණ නිසා තාත්තා ගෙදරින් පන්නන්න කියනකොට නුඹ බිරිඳට ගෙදරින් යන්න කිව්වා. නමුත් එහෙම අවවාදයක් ලැබෙන්න කලින් තාත්තා ගෙදරින් ගෙනහිල්ලා අමුසොහනේ වලලන්න කියනකොට නුඹ තාත්තා අරගෙන අමුසොහනට ගියා කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ කියන දේ මොහුට තේරෙන්නේ නැහැනේ. ඒ නිසා ඇහුවා ස්වාමීනි මොකන්ද කියලා. සඳහන් කළා සංසාරේ පෙරත් නුඹ මේ අත්දැකීමටම මූණ දුන්නා. හැබැයි එදා බිරිඳ උඹට කිව්වා මේ වයෝවෘද කාලකන්ණියා ගෙනහිල්ලා සොහනේ වලක් කපලා වලට පණ පිටින්ම දාලා උදැල්ලෙන් බෙල්ල වෙන් කරලා පස් වහලා නාගෙන ගෙදර වරින් කියලා බිරිඳගේ කියමනට උඹේ දා තාත්තා පටවගෙන සොහනට ගියා. හැබැයි නුඹට හිටිය පුංචි පුතෙක් අවුරුදු 7යි වයස. ඒ පුතත් රතෙන් බස්සන්න බැරි වුණා ඔහුත් ආවා නුඹත් එක්ක. තමන්ගේ තාත්තායි පුතයි රතේ තියලා උඹ ගිහිල්ලා බල කැපුවා. බල කප කප ඉන්නකොට පුතා ඇවිල්ලා අහනවා තාත්තේ මෙතන ඉන්නලත් නැහැ මෙතන තල්ලලත් නැහැ කියන්නේ වලක් හරලා මේ වෙලාවේ කෑමට ගොඩගන්න කිසිම අල జాතියක්වත් තියෙන තැනක නෙමෙයි මේ වල හරන්නේ ඇයි නිර්ර්ථකව මෙතන වලක් හරන්නේ කියලා තාත්තා කියනවා පුතේ උඹේ 100ට ගොඩක් වයසයි ඔහු ජරා දුකින් පීඩාවටපත් වෙලා ව්‍යාධි දුකෙන් පීඩාවටපත් වෙලා
නුඹේ සිය ජරා දුකෙන් ව්‍යාධි දුකෙන් මුදවන්නයි මම මේ හදන්නේ කියලා. පුතා අහනවා තාත්තේ මගේ සිය ජරා දුකෙන් මුදවන්න කියලා නුඹ හදන්නේ සියයට මරණ දුක උරුම කරන්නද කියලා අහනවා. තාත්තා කියනවා ඔව් කියලා. එතකොට ඒක ඔහුට ලොකු සහනයක්. නැත්තම් මේ ලෙඩ වෙලා විඳින්නේ ලොකු දුකක් නේ. ටික වෙලාවකින් පුතා ගන්නවා තාත්තගෙන් උදැල්ල. අරගෙන පුතත් එහා පැත්තේ වලක් කපනවා. තාත්තා අහනවා පුතේ ඇයි? පුතා කියනවා කුල සිරිත දිගටම ගෙනියන්න ඕනේ. අපේ අම්මා කියපු නිසානේ තාත්තා සීය වලලන්නේ. මමත් විවාහ වෙලා මගේ බිරිඳ කියහම ඔබත් වලලනවා. නුඹ වලලන වල දැම්ම කපනවා කියලා. තාත්තා අහනවා මගේ පුතා මට ආදරේ නැද්ද කියලා. කියන තාත්තේ මම නෙමෙයි ආදරේ නැද්දේ නුඹේ බිරිඳ තමයි නුඹට ආදරේ නැත්තේ. සීය වලේ දාලා සීය මරලා යන උඹට සංසාරෙන් බේරෙන්න හැටියක් තියෙනවද? සතර පායෙන් කවද්ද උඹ ගොඩ යන්නේ? එතකොට උඹ හිතන්නේ උඹේ බිරිඳ උඹට ආදරීට කිව්වා කියලාද? නුඹට ආදරේ නැත්තේ ඇය මිසක් මම නෙමෙයි කියලා කිව්වා. තාත්තගේ හිත හදලා සීය තරම් ගෙදර යනවා. ජාතක කතාව දිගයි. මීට වඩා ඒ කතාව දිගට කියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අන්තිමට මොහොත කියනවා. මෙදා නුඹේ තාත්තම තමයි එදත් නුඹේ තාත්තා. මෙදා නුඹේ බිරිඳම තමයි එදත් නුඹේ බිරිඳ. ඒ තාත්තගේ පුතා එදත් නුඹම තමයි. මෑයම තමයි එදත් උපදෙස් දුන්නේ. හැබැයි එදා ඇගේ උපදේශයට තාත්තා මරන්න අරන් ගියා. අදත් ඒ තාත්තා ගෙදරින් පන්නන්න කියහම නුඹ කිව්වා බිරිඳට යන්න කියලා. හැබැයි එදා නුඹේ අතින් ඒ මහා පාප කර්මය නොවෙන්න වග බලාගත්ත නුඹේ පුතා ලෞතුරා බුදු වෙච්ච මමයි කියලා කියනවා. එදා මගේ අවවාදයේ මත පිහිටපු නුඹ අදත් ඒ අවවාදයේ හරියටම ක්‍රියාත්මක කළා. කොච්චර කාලයක් සසර ගිහිල්ලා වුණත් ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ අති දීර්ඝ කාලයක් අපිව සුවපත් කරනවා කියලා කියන්නේ ඒකයි. එහෙමනම් පින්නදිනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ අපි සඳහන් කරමින් හිටියේ කුක්කුට මිත්‍ර වැද්දගේ කතාවනේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාලා. භාග්‍යතුන් වහන්සේගේ සෑය ධාතුන් වහන්සේලත තැම්පත් කරලා ගොඩනගනවා. තනිකර රන් ගඩොල් වලින් තමයි මේ සෑය බඳින්නේ. ඇතුළ සිරියල් සහ මනෝශීල වලින් පිළියම් කරනවා. පිටපැත්ත රත්තරන් ගඩොල් වලින් බඳිනවා. සෑය වැඩ නම් ඉවරයි. ධාතුන් වහන්සේ තැම්පත් කරන්න ලොකු පිංකමක් කරනවා. දැන් මිනිස්සු ආවේකට සල්ලි නැහැ. එනිසා මිනිස්සු කල්පනා කරනවා ධාතු නිධානයට කවුද සල්ලි දෙන්නේ කියලා. යම් කෙනෙක් සල්ලි දෙනවා නම් ඔහු පිංකමේ ප්‍රධානියා කරනවා කියලා කියනවා. පිටස්තර දුප්පත් මිනිහෙක් ගාව කෝටි 9ක් සල්ලි තියෙනවා. එයා ඒකෙන් කෝටියක් ගෙනල්ලා දීලා කිව්වා මාව ප්‍රධානියා කරන්න කියලා. මිනිස්සු හරි සතුටින් ගම පුරාම කියනවා ගමෙත් ඉන්නවා 40 කෝටියක් ධනෙ තියෙන කෙනෙක්. අර අහිංසක මිනිහා රුපියල් කෝටියක් අපිට දුන්නා. මුදලින් කෝටියක් දුන්නා. ගමේ ඉන්න කෝටිපතියා 125ක්වත් දුන්නේ නැහැ කියලා හැමතැනම විවේචනය කරන්න ගත්තා. මේක ආරංචි වෙලා ගමේ කෙනා කෝටි 2ක් දුන්නා. ඊට පස්සේ අර පිටස්තර පුජ්‍යලයා ඔහුට වඩා වැඩියෙන් තව කෝටියක් දුන්නා. ගමේ කෙනා ඊට වඩා තව කෝටියක් දුන්නා. පිටස්තරයා තවත් කෝටියක් දුන්නා. මෙහෙම දෙමාරුවට දෙමින් දැන් පිටස්තර කෙනා ගාව තියෙන කෝටි 9යි ඉන්නේ. එයා කෝටි 8ක්ම දුන්නා. තීරණය කළා ඔහුත් එක තරඟ කරන්න මට බෑ. මේ කෝටිය දුන්නහම ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔහු ගිහිල්ලා කියනවා මගේ ජීවිතේ තියෙන තාක් කල් පවුලයත් එක්ක මම මේ සෑයට බැල මෙහෙවරකම් කරනවා කියලා. ගමේ මිනිස්සු කියන්න ගත්තා සල්ලි නම් කාට දෙන්න බැරිද? මුළු ජීවිතේම චෛත්‍යයට පූජා කරනවා කියන එක සුළුපටු වැඩක්ද කියලා. කොහොම හරි පින්කමේ ප්‍රධානියා වුණේ අර පුද්ගලයාමයි. දැන් ඔහු තමන්ගේ බිරිඳයි තමන්ගේ දරුවෝ 7 දෙනයි
ලේලිවරු 7 දෙනයි එක්ක මේ 16 දෙනාම දිවි හිමියෙන් චෛත්‍යයට කැප වෙලා ඉන්නේ. මිනිසු පස්සේ කල්පනා කළා මේක සුළුපටු වැඩක් නෙමෙයි. මේගොල්ලෝ 16 බවින් මුදමු. ගමේ මිනිසු ගයක් ගයක් ගානේ ගිහිල්ලා කහවණු එකතු කළා. එකතු කරලා මේ 16 දෙනාගේ බර කිරුවා. ඒ 16 දෙනාගේ බරට සමානව කහවණුත් කිරුවා. බරට බරක් කහවණු චෛත්‍ය ගව ගොඩ කිරුවා. ගොඩ ගහලා කිව්වා අද ඉඳලා නුඹලා 16 බවින් නිදහස් කියලා. ඔවුන් 16 බවින් නිදහස් කළත් ඔවුන් සෑය උපස්ථානයේ දාලා යන්න ගියේ නෑ. අන්න එදා ඒ සෑයට ජීවිතේ පූජා කරලා උපස්ථාන කරපු 16 දෙනා තමයි මෙදා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා මේ විදිහට මනුලව ඉපදිලා ඉන්නේ. කුක්කුට මිත්ත මොන හේතුවක් නිසා වැදි කුලයේ උපන්නද කියන කාරණාව සඳහන් කරලා නැහැ. දෙව්ලොවින් චුත වෙලා වැදි කුලයේ උපදිනවා. ඔහුගේ බිරිඳ සිටු ගෙදරක උපදින්නේ. ඇය ලාබාල කාලෙම බණ අහලා සෝවාන් වෙලා ඉන්නේ. එදා මේ වැද්දා ගේ ගාවින් මස් අරන් යනවා දැකලා ඔහු පිළිබඳව අසීමිත සෙනෙහසක් උපදිනවා. පස්සේ කාරණාව සඳහන් කරනවා ඒ අතීත සංසාර පුරුද්ද නිසායි කියලා. ඔවුන්ට ලැබුණ දරුවෝ 7 දෙනා එදා පෙර ජීවිතයේ ඔවුන්ගෙම පුතු 7 දෙනාමයි. ඒ දරුවෝ උපදින කාලේට දෙව්ලොව ඉඳලා අර එදා ඔවුන්ගේ බිරිඳවරු ටිකක් මනුලොව ඉපදිලා. ඔවුන්මයි ආවාහ විවාහ වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සිද්ධිය කලින් දැකලා කුක්කුට මිත්‍රෙ පිහිට වෙන්නේ ඔහු දවසකට උගුල් 100ක් හදනවා. ඒ උගුල් ගාවට ගිහිල්ලා සිරිපා සටහන් තියලා ළඟ ගහක් මුල වැඩි හිටියා. කුක්කුට මිත්‍ර ඇවිල්ලා බලහම ඒක උගුලකවත් සතෙක් නෑ. කුක්කුට මිත්‍රෙ කේන්ති ගියා කවුරු හරි සත්තු නිදහස් කරලා. එහෙනම් ඔහු වටපිට බලනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. මේ තමයි සත්තු නිදහස් කරපු කෙනා කියලා දුනුදී ඇදගත්ත භාග්‍යතුන් වහන්සේ විඳින්න. ඇද්ද මිසක් මුදා හරින්න බෑ. දුන්න ඇද්දාම හරි තදයිනේ. දරාගෙන ඉන්න බෑ. ඉලයට පුපුරන්න එනවා. ක්ලාන්ත ගතිය වගේ. ටික වෙලාවක් යනකොට බෙල්ල පැත්තකට කඩා වැටිලා. කටින් කෙල වැක්කිරෙනවා. ඊතලිය අතහැරින්නේ. අම්මා කියනවා පුතේ තාත්තා වෙනද නම් ගෙදර එන වෙලාව. තාමනේ කරදරයක්ද ගිහිල්ලා බලන්න කියලා. පුතු 7 දෙනාම කැලේට ගියා. තාත්තා කාටද විඳින්න ලැහස්තිය. මේ ඉන්නේ තාත්තගේ හතුරෙක් වෙන්දයි කියලා පුතාලා 7 දෙනාම භාග්‍යතුන් වහන්සේට විරුද්ධව දුන්න පාවිච්චි කළා. ඇදගත්ත මිස මුදා හරින්න බෑ. ටික වෙලාවක් යනකොට අම්මා කියනවා ලේලිවරුන්ට නුඹලගේ ස්වාමිවරුත් නෑ මගේ ස්වාමියත් නැහැ. යමු බලන්න කියලා ඒගොල්ලොත් යනවා. යනකොට ඇය දකින්නවා තාත්තයි පුතාලයි කාටද විඳින්න හදනවා. කාටද කියලා කවුද හතුරා කියලා බලහම ගහක් මුල වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ. හරියට නිකන් ගිනි අඟුරුකට හුලං වැදෙනකොට ගිනි අඟුරු කොච්චර ලස්සනට වැබලෙනවද. ස්වර්ණ වර්ණ වූ බුද්ධකය. ඒ තරම් අපූර්වට වැබලෙනවා. ෂඩ් වර්ණ රශ්මිය විහිදෙනවා. සුරක්ත වර්ණ චීවර ධාතුයෙන් ඒ බුද්ධ ශරීරයේ වැහිලා තියෙනවා. මේ සෝවාන් ආර්ය ශ්‍රාවිකාව මගේ තාත්තට විඳින්න එපා කියලා කෑ ගහනවා. කුක්කුට මිත්තට යන්තමට වගේ ඒ කතාව ඇහෙනවා. ඒක බිරිඳගේ හඬ කියලා වැටහෙනවා. මොකද ඔහු දැන් ක්ලාන්ත වෙලා වගේ ඉන්නේ. එහෙනම් මං විඳින්න හදන්නේ මගේ මාමණ්ඩියද කියලා හිතුණා. ඒ දුවගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ඔවුන් වෙනුවෙන් සමාව ලැබුණා. භාග්‍යතුන් වහන්සේගෙන් සමාව ලැබෙනකොට දුනුයි තලපාත් කළා. සියලු දෙනාම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට බැන්දා. එදා භාග්‍යතුන් වහන්සේ මහ වනාන්තරයේ කරපු අනුශාසනාව අහලා තාත්තයි පුතාලා 7 දෙනයි ලේලිවරු 7 දෙනයි මේ 15 දෙනාම සෝවන් වුණා. පස්සේ භික්ෂූන් වහන්සේලා පවා අහනවා මුළු ජීවිත කාලයක් සත්තු මරාපු මෙවන් වැදි පවුලක් භාග්‍යතුන් වහන්සේගෙන් පළමු බණක් අහලා
කොහොමද සෝවාන් වුණේ කියලා. අතීත කතාවෙදි තමයි පැහැදිලි කළේ. මොවුන් සංසාරේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් මෙන්න මේ වාගේ උපස්ථානයක් කරපු පින තමයි මේ ජීවිතේ මේ තරම් පහසුවෙන් සසරින් මිදෙව්වේ කියලා. ඒ කාරණාවත් කියන්නේ චෛත්‍ය ළඟ කරපු උපස්ථානය පිළිබඳ. පින්නතුනි අපේ ශාසනයේ බණ්ඩුපුල්ලිය මහරහතන් වහන්සේ සහ සුදාහපින්ඩිය මහරහතන් වහන්සේ කියලා රහතන් වහන්සේලා දෙනමක් පිළිබඳව අපදාන පාළියේ සඳහන් කරලා තියෙනවා. මහා කල්ප 94 එක දිගට මේ දෙන්නම දෙව්ලොවෙ ඉන්නවා. මොනවද කරලා තියෙන පින්කම්? චෛත්‍ය රාජයන් වහන්සේ නමකගේ පැල්මක් බදාම පිටකින් වහලා තියෙනවා. එක්කෙනෙක් චෛත්‍යයේ පැල්ම බදාම පිටෙන් වහලා තියෙනවා. අනිත් කෙනා සෑයට හුණු පිරියම් කරන්න ගිහිල්ලා කැඩුන තැනක් හුණු පුරෝලා වහලා තියෙනවා. මහා කල්ප 94 සුගතියේ මේ ඉන්නේ මේ පින්කම විපාක දෙනවා. මේ වාගේ කරුණු මේ පිටකේ පුරා අපිට ඕන තරම් එකතු කරගන්න තියෙනවා. මං සඳහන් කළානේ චූල රත විමාන වස්තුවත් මහා රත විමාන වස්තුවත් අනේක වන්න විමාන වස්තුවත් හරි විශේෂයි කියලා. පින්නතුනි චූල රත විමාන වස්තුවේ තියෙන්නේ සර්වඥ ධාතුන් වහන්සේට පූජා කරපු අපූරු කතාවක්. ඉතින් එහෙමනම් මම සඳහන් කරන්න හැදුවේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ පුංචි රටට තුම්පාරක් වැඩම කළා. අන්තිම වතාවට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ බුද්ධත්වයෙන් 8 වර්ෂයේ. ලෞතුනා භාග්‍යතුන් වහන්සේ කියන්නේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලය. මිනිසෙකුට මේ ලෝක ධාතුවේ යා හැකි උච්චතම තැනක් තියෙනවා නම් එතෙන්ට ප්‍රාප්ත වුණ කෙනාට තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒකයි මම සඳහන් කළේ. ඒ අවසාන හිණිපෙත්තට යන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. ඒකයි මම මනුෂ්‍යත්වයේ අග්‍රඵලය කියලා හැඳින්වන්නේ. එවන් වූ භාග්‍යතුන් වහන්සේ සකල ලෝක සත්වයාට මොනතරම් කරුණාවක් දැක්වුවද? අනුකම්පාවක් දැක්වුවද? ඒ කරුණාවේ ප්‍රතිමූර්තිය ලෞතර භාග්‍යතුන් වහන්සේ. මොකද අතීත සංසාරේ පාරමිතා පුරන්න පටන් ගන්නෙත් කරුණාව නිසා. හරි ලස්සන උදාහරණයක් ධර්මයේ පැහැදිලි කරනවා. ගමකට ලැබුගින්නක් ඇවිල්ලා. ඒ ගමේ සියලු දෙනාම ලැබුගින්නෙන් බේරෙන්න දූ දරුවනුත් අරගෙන අතට අහුවෙන වටිනා දේවලුත් අරගෙන අනික සියලු සම්පත් අත්හැරලා දුවනවා. ලැබුගින්න වේගෙන් පැතිරිලා එනවා. මොවුන් ජීවිතේ හොයාගෙන දුවනකොට ගඟ ගාවට තමයි එන්නේ. හැබැයි කට ගාවට පිරිලා ගඟ ගලනවා. ගඟට පැනලා හැමෝටම පීනන්න බෑනේ. දැන් ඉවුරේ හිටියොත් ලැබුගින්නෙන් පිච්චෙනවා. ගඟට පැනනොත් ගහගෙන ගිහිල්ලා මැරෙනවා. දියේ ගිලිලා මැරෙනවා. දැන් මේ අසරණ මිනිස්සු මොකද කරන්නේ? තනියම ගඟට පැනලා පීනන්න පුළුවන් අයත් මේ දුවගෙන එන අය අතර ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ගඟට පැනලා පීනලා එහා පැත්තේ තියෙන ෂේම භූමියට යනවා. නමුත් ඒගොල්ලෝ වෙන කවුරුත් අරන් යන්නේ මෙන්න මේ වෙලාවේ මෙතෙන්ට එනවා ශාන්ත සත්පුරුෂයෙක්. ඔහුට තනියම පීනන්න හොඳටම පුළුවන්. හැබැයි ඔහු කල්පනා කරනවා මම විතරක් ජීවිතේ බේරගෙන වැඩක් නැහැ. යනවනම් මවුනුත් අරම්ම තමයි යන්නේ කියලා. ගං ඉවුරේ නැතර වෙලා පහුරු බඳිනවා ඉවුරේ අසරණිය ටිකක් අරන් යන්න. මේ කතාව පැහැදිලි කරලා කියන්නේ මහ බෝසතාණන් වහන්සේ අන්නේ සත්පුරුෂයා වගේ කියලා. දීපංකර භාග්‍යතුන් වහන්සේගෙන්
නියත විවරණ ලබා ගත්තට පස්සේ තමන්ට තනියම නිවන් දකින්න අවස්ථා කෝටි කීයක් ලැබුණද පින්නතුනි ඒ ලැබුණු එකම අවස්ථාවක්වත් ප්‍රයෝජනෙට ගත්තේ නැහැ නමුත් ලෞතර බුද්ධත්වයේ හොයාගෙන යන අතරේ විඳින්න සිද්ධ වෙන දුක්ඛන්දරවල් ගැන අවිඥාලාභී මහබෝසතාණන් වහන්සේ නොදැන හිටියද අහවල් කාලේ නිරේ ඉන්න වෙනව අහවල් කාලේ තිරිසං වෙන්න වෙනව අහවල් කාලේ අසත්පුරුෂයන්ගෙන් මේ වාගේ දුක්ගින්දර වලට මූණ දෙන්න වෙනව කලාබුවාදී රජවරු දුන්න වද හිංසා ඒව නොදැක්ක නෙමේ මහබෝසතාණන් වහන්සේ නමුත් ඒ සියලු දුක්ගිනි ඉවසන්න තීරණය කරන්නේ සකල සත්‍යයම සසරින් එතර කරවන්න ඕන නිසා මමත් තනියම එතර වෙන්නේ නැහැ සසර දුක් විඳින අහිංසකයෙක් අරන් යන්න ඕන කියලා හිතලා ඒ මහන්සි අග්‍රඵලයේ සම්මා සම්බුද්ධත්වයේ ලෞතර බුද්ධත්වයේ ලැබලා වර්ෂ 8ක් සම්පූර්ණ වෙනකොට භාග්‍යතුන් වහන්සේ තමන් විසින් කළ යුතු සියලුම කාර්යයන් නිමා කරලා තිබුණේ අටවෙනි වර්ෂයේ තුන්වෙනි වතාවට අපි භාග්‍යතුන් වහන්සේ මේ ලංකා භූමියට වඩිනවා භාග්‍යතුන් වහන්සේ සුනාපරන්ත දේශේ සුනාපරන්ත පුණ්‍ය තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් සුනාපරන්තයට වැදලා ඒ සුනාපරන්තේ මුහුළු කියලා ශාලාවක් හදලා තිබුණා ඒ මුහුළු ශාලාව භාග්‍යතුන් වහන්සේට පූජ කරනවා මුහුළු ශාලාව පිළි අරගෙන ටික දවසක් 500ක් මහරහතන් වහන්සේලත් එක්ක එහි වැඩ ඉඳලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නර්මදා කියන නදී තීරයට නර්මදා ගඟේ ඉන්න දිව්‍යමය නාගයෙක් මේ නාගයාගේ නමත් නර්මදා මේ නාගරාජයා භාග්‍යතුන් වහන්සේ පිළිගන්වන දිව්‍යමය ආහාර පාන ආදීන් භාග්‍යතුන් වහන්සේ මහා සංඝයාත් එක්ක එදා දන් වළඳලා ඊළඟට අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරන්නේ සත්‍යබද්ධ පර්වතයේට නර්මදා නදී තීරේ නාගරාජයාට වන්දනා කරන්න දිය රැලි වලින් මෝහ වෙන තැනක සිරිපා ධාතුවක් පිහිටවලයි වඩින්නේ සත්‍යබද්ධ පර්වතයට වඩින්නේ මේ සත්‍යබද්ධ පර්වතයේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණෙක් බ්‍රාහ්මණෙක් කියලා සඳහන් කළාට විශේෂයෙන් සඳහන් කරනවා ජටිල පුජ්‍යලෙක් කියලා සත්‍යබද්ධයට වැඩලා ජටිලට දහම් දේශනා කරලා ඔහු සම්මා දිට්ඨියට පත් කරලා මාර්ගඵලලාභී තත්වයට ගෙනල්ලා සත්‍යබද්ධ පර්වත මුදුනේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සටහන පිහිටවල භාග්‍යතුන් වහන්සේ ඊළඟට තමයි පින්නතින තීරණය කරන්නේ මණියක්කිත මහනාරජ්ජිරුවන්ගේ ආරාධනාවෙන් කැලණියට වඩින්න කැලණියට වැඩම කරන්නේ මැදින්පුර පසළොස්වක පොය දවසේ කැලණියට වැඩලා මෙන්න මේ අන්තිම ලංකා ගමනේදී ලංකා භූමිය වටේට භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරනවා භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක් යම් තැනක ප්‍රදක්ෂිනා කරනවා නම් ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගෞරව දක්වනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ කාටවත් වඳින්නේ නැහැ ගෞරව කරනවා නම් යමකට යම් කෙනෙකුට තුන් වතාවක් ඒ පුණ්‍යවන්තයා ප්‍රදක්ෂිනා කරනවා දීපංකර භාග්‍යතුන් වහන්සේ සුමේද තාපසතුමා වටේට ප්‍රදක්ෂිනා කළා භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රී ලංකා භූමිය වටේට තුන් වතාවක් ප්‍රදක්ෂිනා කළා ඒකට හේතුව තමයි කෝටි ලක්ෂයක් සක්වල සම්මා සම්බුද්ධ රාජ්‍යයේ සුවිශේෂී පුණ්‍ය භූමියක් වෙන නිසා මේ මහා භද්‍ර කල්පේ මිට කලින් පහළ වුණ බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාම ඒ කියන්නේ
කකුසඳ කොණාගම කාශ්‍යප කියන භාග්‍යතුන් වහන්සේලා තුන්නමමත් මේ පිම්බිමට වැඩපු නිසා ඊට කලින් පහළ වුණ බුදුරජාණන් වහන්සේලා මේ පිම්බිම ස්පර්ශ කරන්නේ නැති කකුසඳ භාග්‍යතුන් වහන්සේ ලංකාදීපයට වැඩම කරලා මේ දීපේ මිනිස්සුන්ට ධර්ම දේශනා කරලා පූජා වස්තුවක් හැටියට උන්වහන්සේගේ පෙරහන් කඩේ අපිට දීලා යනවා ඒ ඩබරා ධාතුන් වහන්සේ තැම්පත් කරලා මේ පිම්බි මේ එදා චෛත්‍යයක් හදනවා ඒ චෛත්‍ය හදන්නේ අපේ තූපාරාම මහසෑයේ තියෙන තැනමයි විනතිනි සඳහන් කරනවා කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ඩබරා ධාතුන් වහන්සේ වැඩ ඉන්න චෛත්‍යය දැනට තියෙන තූපාරාමයට වඩා යදුන් තුනක් මහ පොළොවේ යට කියලා. ඒ මොන හේතුව නිසාද? මේ මහ පොළොව අවුරුදු දහසකට අඟලක් වැඩිනවා. මහ පොළොව අවුරුදු 1000කට අඟලක් වැඩිනවා. අන්තර් කල්පයකට මහ පොළොව යදුනක් වැඩිනවා. කකුසඳ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා අන්තර් කල්පයක් ඇවෑමෙන් තමයි කොණාගම භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ. එතන අන්තර් කල්පයක් යනකොට මේ මහ පොළොව යදුනක් වැඩිලා කොණාගම භාග්‍යතුන් වහන්සේත් මේ පිම්බිමට වැඩලා මේ පිම්බිමේ කල ජීවත් වුණායට ධර්මයේ දේශනා කරලා ධර්ම අවබෝධය ලැබලා දීලා භාග්‍යතුන් වහන්සේගේ පටි ධාතුව අපිට දීලා භාග්‍යතුන් වහන්සේ වැඩි ඒ පටි ධාසුව තැම්පත් කරන චෛත්‍ය හදන්නේ තූපාරාම මහසෑය ළඟමයි ඒ කියන්නේ කොණාගම භාග්‍යතුන් වහන්සේගේ සෑයට උඩින් තියෙනවා. නමුත් ඒ චෛත්‍ය රාජයන් වහන්සේ දැනට යදුන් දෙකක් යටින් තියෙනවා. අර මුලින් කියපු කතාවට එනවනම් යදුන් දෙකක් යටින් තියෙනවා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ලංකාවට වැඩලා ලක්වැසියන්ට ධර්ම දේශනා කරලා විනදින එදාට තියෙන ලංකාව කියන නම නෙමෙයි වරදීප ඕජදීප ආදි වශයෙන් නම වෙනස්. නමුත් එදාට ධර්ම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේගේ ජලසාටිකාව අපිට දීලා යනවා. ජලසාටිකා ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ චෛත්‍ය හදන්නෙත් ඔතනම තමයි. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේගේ තූපාරාම සෑයට වඩා යදුනක් යටින් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ජලසාටිකාව දරාගත්ත සෑය තියෙන්නේ. වර්තමානයේ කොයි විදිහට තියෙනවද කියන කාරණාවක් අපිට තීරණය කරන්න බෑ. අන්තර්කල්පයක් ගෙවිලා. නමුත් පිහිටන්නේ ඔතන. අන්න ඒක නිසා තමයි බුද්ධාන්තරයේ ඉවර වෙනකොට දෙවියෝ විසින් ඔතෙන්ට ගස් වැල්වා ගන්න පටන් ගන්න. සතෙකුටවත් කියන්නේ සූපාවෙකුටවත් යන්න බැරි වෙන්නේ තූපාරාම මුළු භූමියම දෙවියෝ විසින් ආවරණය කරනවා. කටුවැල් තමයි වැවිලා තියෙන්නේ. අපේ අකුධාතුන් වහන්සේ වැඩමවාගෙන මහරජිරුව මිහිඳු මහරහතන් වහන්සේ දෙක එනකොට ඉහගාල් වලින් වැහිලා තියෙන්නේ. ඉහ කියන්නේ බොම ළඟ ළඟ කටු තියෙන જાතියක්. අන්න ඒක නිසා හේතු සතෙක් සිව්පාවෙන් ගිහිල්ලා නමුත් මල මුත්‍රා බැහැර කළොත් ධාතුන් වහන්සේ වැඩ ඉන්න භූමියයි. ඒක නිසා තමයි දෙවියෝ ආරක්ෂා කරන්නේ. ඉතින් ඒ වගේ මහ සුවිශේෂී පිම්බිමක් ලංකා භූමිය කියලා කියන්නේ. පින්නතුනි එවන් පිම්බිමක් අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලයේ මේ තරම් පූජනීය පුණ්‍ය භූමියක් බවට ආපහුපත් වෙනවා. මම සඳහන් කළේ බුද්ධ රාජ්‍ය සක්වල වල් කෝටි ලක්ෂයක් ඒ කෝටි ලක්ෂයක් සක්වලේ ලංකාව කියන්නේ දූවිලි මාත්‍රයක් වගේ පුංචි රටක්. හැබැයි ලංකාව කියන්නේ ලෝකේ තියෙන ලොකුම රට නෙමෙයි. ඒ වුණාට ලංකාව කියන්නේ ලෝකේ තියෙන හොඳම රට. මේ බුද්ධ රාජ්‍යයේ තියෙන හොඳම රට. වර්තමානයේ අපිට හිතෙනවා ලංකාව ජීවත් වෙන්න එච්චර හොඳ නැති රටක් කියලා. එහෙම හිතෙන්න වෙනම හේතු ටිකක් තියෙනවා. කාලේ තිබුණොත් ඒ හේතුවත් කරුණක් දෙකක්
සිහිපත් කරමි. නමුත් මම සඳහන් කළේ ලංකාව කියන්නේ ලෝකයේ තියෙන හොඳම රට කියලා. ඒකට මූලාශ්‍ර මොනවද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් නේ. අපේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය නිමා කරලා පරිනිර්වාණ මංචකයේ සැතපීලා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා කෘතගුණ සලකන්න අපිට. අන්න ඒක නිසා තමයි ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නේ. අදිෂ්ඨාන කරන ධාතුන් වහන්සේලගේ ප්‍රමාණය ද්‍රෝණාටක්. ද්‍රෝණයක් කියලා කියන්නේ සේරු 8ක්. ද්‍රෝණාටක් කියලා කියන්නේ සේරු 64ක්. එතකොට සේරු 8ක් කියලා කියන්නේ හුණ්ඩු 32ක්. ද්‍රෝණාටක් කියලා කියන්නේ හුණ්ඩු 256ක්. භාගිතුන් වහන්සේ ශේෂ කරපු ධාතුන් වහන්සේලගේ ප්‍රමාණය ද්‍රෝණාටක් සේරු 64ක් හුණ්ඩු 256ක්. මේ ද්‍රෝණාටෙන් ද්‍රෝණහතක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බෙදලා දුන්නා. තනි ද්‍රෝණයක් එක පිරිසකට විතරක් වෙන් වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ ඥාතින්ට රාමග්‍රාමයට අජාසත් රජුරුව මේ ද්‍රෝණේ තැන්පත් කළ චෛත්‍යයක් හැදුවා. පස්සේ කාලේ ඒ චෛත්‍ය ගංවතුරට හේදිලා ගියා. හේදිලා ගියේ ධාතු කරඬුවත් අරගෙනමයි. මහසાગරේ රිදීවන් වැලි තලාවක් මත මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්න කරඬුව දැකලා නාගලෝකේ නාරජවරු නාගලෝකේට අරන් ගියා. මේ ද්‍රෝණේට මොකද වෙන්නේ කියන කාරණාව ශාස්ත්‍රුන් වහන්සේ නොදැන හිටියේ නෙමෙයි. මොකද අට තුන්වෙනි වතාවට ලංකාවට වැඩියහම මේ රටවට ප්‍රදක්ෂිණා කරලා රට ඇතුලේ විශේෂ ස්ථාන 16ක භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කරපු සොළොස් මස්ථාන වලින් එක තැනක් තමයි මේ ඓතිහාසික පිම්බීම. පින්නතනි මේ පිම්බිමට තනියම නෙමෙයිනේ වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ මේ පිම්බිමට වඩින්නේ 500ක් මහරහතන් වහන්සේලෙක්. සම්මා සම්බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා හැටියට විරුදාවලිය ලැබුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේත් එක්කම මේ භූමිය ස්පර්ශ කළා. අපේ ශාසනයේ මහා ඍද්ධිවන්තයන්න් බවට පත් වෙන මහමොග්ගල්ලාණන් වහන්සේත් එදා භාග්‍යතුන් වහන්සේක වැඩලා මේ භූමිය ස්පර්ශ කළා. අපේ ශාසනයේ දුතාංග ධාරීන් අතර අග්‍රස්ථානයේ දරාපු මහා කාශ්‍යපයන් වහන්සේ. ඒ වගේම දිවස්ලාභීන් අතර අග්‍රස්ථානයේ ලැබෙන මේ ශාසනයේ හතරවෙනි ශ්‍රාවකයා අනුරුද්ධයන් වහන්සේ. සතර මහා තෙරවරු අතර ඉන්න මහා කුට්ටිත මහා කච්චායන ආදී මහරහතන් වහන්සේලා මේ ශාසනයේ තේජවන්තම භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරපු අඟුලිමාලයන් වහන්සේ මේ ආදී මහරහතන් වහන්සේලා ප්‍රධාන කරගත් 500ක් දෙනා වහන්සේලා මම හිතන්නේ පින්නතුනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සියලු දෙනා මෙදා භාග්‍යතුන් වහන්සේක වඩින්න ඇති කියලා. ගිනි කඳන් වගේ උතුමන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වෙච්ච තවත් එක පුණ්‍ය භූමියක අද මේ විදිහට පිංකම් කරන්නත් අපි සංසාරි පිංකලා ගොඩක්. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ භූමියට වැඩිය වගේම ඒ සොළොස්ම ස්ථානවල එක තැනක් අනුරාධපුරයේ මහසෑ භූමිය බුද්ධ රාජ්‍ය සක්කලවල් කෝටි ලක්ෂය. ඒ සක්කලවල් කෝටි ලක්ෂයටම සුවිශේෂී වෙච්ච එකම චෛත්‍යයක් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. අදිෂ්ඨාන කළා විතරක් නෙමෙයි ඒ චෛත්‍ය පිහිටන තැනත් භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයෙන් 8වෙනි වර්ෂෙම තීන්දුව කළා. එනම් කෝටි ලක්ෂයක් සක්වලකට විශේෂ වෙන චෛත්‍ය බුදුරජාණන් වහන්සේ දුන්නේ ලංකාවට. මහා ධාතුන් වහන්සේලා 7 නමක් අදිෂ්ඨාන කළා. සතර දළදා වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනමයි.
මේ සුවිශේෂී ධාතුන් වහන්සේලා හත් නමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ ලංකාවට දෙන්න ඕනි කියලා. ඒ ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහසෑය අද බුද්ධ රශ්මිය විහිදුව විහිදුව වැඩ ඉන්නවා. දකුණු අකු ධාතුන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීමෙන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට ලබලා දෙන්නේ දෙව්ලොවයි වැඩ ඉන්නේ යොදුනක් උස මෙණික් කරඬුව ඔසවලා සුමන සාමණේරයන් වහන්සේට ධාතුන් වහන්සේ ලබලා දුන්නා. අපේ පැරණි ධර්ම ග්‍රන්ථවල සඳහන් කළේ පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේ නතර වෙන්නම දෙව්ලොවින් චුත වෙලා ලංකාවට වැඩියා කියලා. දේවානම්පියතිස්ස මහරජුරු ධාතු ගර්භේ ධාතුන් වහන්සේ තැන්පත් කරන්න හදනකොට මම මුලින්ම මතක් කරපු කතාව ආපහු සනාථ කරමින් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේයි නියෝජනය කරන්නේ. ඒ නිසා අකු ධාතුන් වහන්සේ අහසට පැන නැගලා 18 රියන් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශරීරයේ නිර්මාණය කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරක්ම සාධාරණ වෙන යමක මහා ප්‍රාතිහාර්ය ලංකා ආසි දක්වන්න යුතුයි. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුයෙන් නික්මුණු ජල ධාරාවන්ගෙන් මේ මුළු ලංකා පොළොවම තෙමුණා. ඒ ආලෝක ධාරාවන්ගෙන් මේ මුළු රටම ආලෝකමත් වුණා. පින්නතුනි මේ මහ පොළොවේ තියෙන පස් පිටක් පවා වන්දනාවට සුදුසු තරම් පුණ්‍යවන්තයි. නැවත වතාවක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නාගලෝකෙන් සෝනුත්තර මහරහතන් වහන්සේ වැඩමවගෙන ඇවිල්ලා මහසෑය තැන්පත් කරනවා. ඒ වෙලාවෙත් දෙවනි වතාවටත් යමක මහා ප්‍රාතිහාර්ය දක්වනවා. ජීවමානව වැඩ ඉන්න කාලෙ තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේ දක්වපු ප්‍රාතිහාර්ය පිරිනිවන් පෑවට පස්සේ දක්වන එකයි විශේෂත්වය. නමුත් පරිනිර්වාණයෙන් පස්සේ ඒ සුවිශේෂී ප්‍රාතිහාර්ය දෙපාරක්ම දැක්වේ යදුන් 300ක් තරම් දිග වෙච්ච මේ පුංචි රාජ්‍යය. අර මහා ධාතුන් වහන්සේලා හත් නමින් ලලාට ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා. දකුණු අකු ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නවා. වාම දළදා වහන්සේ මහනුවර වැඩ ඉන්නවා. දකුණු දළදා වහන්සේ සෝමාවතී වැඩ ඉන්නවා. මේ පුංචි රටේ මහා ධාතුන් වහන්සේලා හතර නමක් වැඩ ඉන්නකොට මේ රට සුවිශේෂී රාජ්‍යයක් වෙන්නේ නැද්ද? ඒ එච්චර අනුග්‍රහය භාග්‍යතුන් වහන්සේ අපිට දැක්වි. මං කියන්නේ ලංකාව විශේෂ වෙනවා වගේම ලංකාවේ උපදින්නත් තියෙනවා. ලංකාවේ ඉපදිච්ච අපි දුප්පත්. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නවා. සමහර ලංකාවේ ඉපදිච්ච ඔබ ඇමරිකාව, ජපානය, ඉතාලිය වගේ රටවල ඉපදුනා නම් ප්‍රමාණය දක්වන්න බැරි කෝටිපති මිනිස්සු. එවන් රටක ඉපදිලා එච්චර ධනපතියෙක් වෙන්න පුළුවන් නම් ලංකාවේ ඉපදිලා එහෙම වෙන්න අපිට බැරියයි. වෙන එකක් හින්ද නෙමෙයි. මිසදිත රටක උපදින්න වියදම් කළාට වඩා ලංකාවේ උපදින්න පෙර පිං වියදම් කරන්න ඕනේ. පෙර බුද්ධාන්තරවල ඔබ මම රැස් කරගත්ත අසීමාන්තික කුසල් ඒ පරණ ගිනුමෙන් අරගෙන තමයි ලංකාවේ ඉපදිලා තියෙන්නේ. හැබැයි මෙහි ඉපදුනේ ඒ ගිනුම ඊට වඩා ශක්තිමත් කරන්න හිතාගෙන. ඒකටයි එච්චර වියදම් කරලා මෙහි ආවේ. රැකියාවක් කරන්න ඇමරිකාව, පකිස්තානයට යන්නත් පුළුවන් අපිට. ඉන්දියාවට මැද පෙරදිගට යන්නත් පුළුවන්. පහසුවෙන් යන්න පුළුවන් රටවල් එහෙම තියෙනකොට ලක්ෂ 7-8 10ක් වියදම් කරලා ලක්ෂ 50ක 60ක වත්කම් පෙන්නලා ඒ ජපානයටම යන්න උත්සාහ කරන්නේ. ඒ කැනඩාවටම යන්න උත්සාහ කරන්නේ. ඒ ඉතාලියම යන්න හදන්නේ. ලොකු මුදලක් උපයන්න ඕන නිසා. ඒ හින්දා මෙහි තියෙන ගෙවල් දොරවල් උකස් තියලා හරි යාන වාහන විකුණලා හරි වත්කම් පෙන්නලා අපි බය නැතුව එහෙ යන්නේ මාස දෙකෙන් තුනෙන් මේ ඔක්කොම බේරගන්න පුළුවන් කියන බව දන්න නිසා. එනම් පෙර ගිනු මෙතිවිච්ච පින් ටික ඔක්කොම අරගෙන ලංකාවේ ඉපදුනේ තව කල්ප කාලාන්තරයකට ඒ ගිනුම ශක්තිමත් කරන්න පුළුවන් තැනක් නම් මේ රටට යන්න ඕනේ හින්දායි අපි මෙහෙ ආවේ. හුඟක් දෙනාට ඒක අමතක වෙලයි තියෙන්නේ අපි මෙහෙ ආවේයි කියලා.
නමුත් පින්නතිනි අපි මේ දේශනාවේ මුලින් කතා කළේ මේ සෑයක් ගොඩ නගන එක සෑයක් ළඟ වඳින එක මොනතරම් පින් සිද්ධ වෙන කාර්යයක්ද කියන කාරණාව තහවුරු කරන්න ලංකාව කියන්නේ නම් තනි ක්‍රම ධාතු මන්දිරයක් කියලා මගේ කල්පනාව මෙතනින් එළියට බැස්සහම හැතක්මක් එකහමාරක් යනකොට කොහෙ හරි සුදෝ සුදු චෛත්‍යයක් අපි දකින්නේ උතුරු නැගෙනහිරට යනකොට අද පෙනුන් නැති වුණාට මෙහෙට වඩා සෑයවල් තිබුණේහි අපි ඒක දන්නවා දැන් නැති වුණාට මේ වාගේ රටක ඉපදිලා මේ වාගේ සෑයක තියෙන එක ගල් කැටයක් සුගතියේ උපදින්න හේතුවක් පින්නතුනි මොකද ඒ ගැන ධර්මයේ තියෙනවා කරුණු නිමක් නැති නිසා බොහෝ කරුණු සාකච්ඡා කරන්න අපිට වෙලාවක් නැහැ අපේ රටේ එක භික්ෂුන් වහන්සේ නමක් මහසෑය වඳින්න යනකොට සෑමළුවේ දිව්‍යාංගනාවක් වඳිනවා මුළු පලාතම එළියයි ඒ භික්ෂුන් වහන්සේ නතර වෙනවා රහතන් වහන්සේ නමක් ඇයි වැඳලා ඉවර වෙනකන් වැඳලා යන්න යනකොට කතා කරනවා කතා කරලා අහනවා මේ තරම් ආශ්චර්යමත් උඹ කවුද කියලා රහතන් වහන්සේ කතා කරාම යන්න බෑ की करुंड एनिसा नतर विला स्वामी मम एक देवंगन नमुतर आश्चर्य दुटमु महानिरी मेसाय गोडन गन काले मम कुलियट वेडबु कांतावन कुलियट वेडकरबु कांतावन नतर एक्की महसाय कुलियट वेडकर नतर उने सुगति पिन्नतुनी मेरठे सैवल खीया मेरठे मिनीस गोड नगवद मंकी अद दीगवापी आपहु संवर्धित मट्टमेती संवर्धित मट्टमट दीगवापी पत्तेला थेने अपे पिनेते मेकाले अपी कोच्चर पुण्यवंत दिके लहितंडो आपहु अपीने गोडनगंडाई मे सैय मेहमती मे लोके मरण मंच के मतकुन දීගවාපියට වැලි බාල්දියක් මමත් දුන්නා කියලා. දීගවාපියට මේ යකඩ බට උඩ ඉඳගෙන මං ගඩොල් කැට 100ක් ඇද්දා කියලා. වෙනතනි hina වෙලා මැරෙන්න ඒක ප්‍රමාණවත් මදි කියලා හිතෙනවද? මේ තරම් සුවිශාල කුසල කර්මයන්ෙන් ජීවිත පුරවන්න ලැබෙන්නේ වෙන මොන රටේද කියලා මං සඳහන් කරන්නේ. ඒ නිසා වෙනතනි अभी पेरपिंग वेदंकरल लंकावीपदुना मे जीवितें अमापलयक निलंड लभिच्चे परम भाग्यवंत अवस्थावक दीगवापी महासाय कियला कियन्ने अपिट सतुटु वेन्न बेरिद अपे श्रमयेन मे महासाय किरिबुबुलक वागे गोडनगिला तियेनवा दक्कहम दुटु गेमुनु महाराज्जुरु तमन गोडनगपु महासाय दिहा बलागन अवसन हुस्मे हेलुवा मेरठे तरुणाय मेदिवीयाय वयोर्दाय पवाय विल्ला मे सैलंग कोच्चर वेड करनाथ मरण मंच की मतक पिंडोने कम पिंकमक बोट पत्तिन वाई पिंकम पिन्नतने अभी मनुष्य हटियट मेलो के इपदुनी आंडा आंडे अम्मा के कुसेंग एलियट विल्ला अभी किरिवी आंडा पुएक मंकी अन्नी अंडागन आपु अभी හිනාවෙලා මැරෙන්න ඕනේ කියලා. එහෙම මැරෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න පුළුවන් මේ වාගේ සම්මාදිට්ඨික රටක. අපිට හිනාවෙන්න ලොකු හේතුවක් බවට පත් වෙන්නේ නැද්ද? මේ මහසෑය ගොඩනගන එක. එහෙමනම් ඒකට අවශ්‍ය අපේ කායික ශ්‍රමය. දන් දෙන්න අපිට හරියට පුළුවන්. ශ්‍රමය දානය කරාම සංසාරේ නිවන් දකින්න තුරු महायोध शक्ति दस महायोधियों
ඒවාගේ අයගේ ශක්තිය ගැන කතා කරනකොට වර්තමානයේ අපිට විවේචනය කරන්න විතරෙන්න පුළුවන් පුදුමයි එහෙම කොහොමද ශක්තිය තියෙන්නේ කියලා. ආහාර පාන දන් දීලා ශක්තිය ලැබනවා වගේම කායික ශ්‍රමයේ දන් දීලා කොයිතරම් ශක්තිය ලබන්න පුළුවන් වේද. ඉතින් ඒක නිසා දේශනාව අවසන් කරන්නත් කාලය ලැබිලා නිසා මං අන්තිමට සිහිපත් කරන්න කල්පනා කළේ මේ වාගේ පුණ්‍ය භූමියක ඉපදිලා මරණින් මත්තේ නිරේට යනවා නම් පිම්බිමක ලබාගත් ජීවිතයට අපි කිසි සාධාරණයක් කරලා නැහැ. එනිසා මේ ජීවිතයට සාධාරණයක් කරන්න හිතන අපිට මේ කාලේ හම්බෙලා තියෙන සුවිශේෂී අවස්ථාවක් තමයි සොරස් මස්ථාන වලින් එක ස්ථානයක් බවට පත් වෙන ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. මෙවන් සෑයක් මෙතන ඉදි වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුයෙන් දේශනා කොට වදාළ මේ පුණ්‍යවන්ත සෑය අපි ආයේ ගොඩ නගනවා භාග්‍යතුන් වහන්සේ දැක්කේ නැද්ද? එහෙනම් ඒ තරම් පුණ්‍ය මහිමයක් අපිට ලැබිලා තියෙන වෙලාවක මං කියන්නේ මේ රටේ නම් දෙසින් ඇවිල්ලා තමන්ගේ ජීවිත කාලෙම මේ සෑය ගොඩ නැගිලා දකින්න ඕන කියන ශක්තිය වීරිය අදහස තමන්ගේ හිතට අරගෙන අපිට බැරි වෙන්නේ නැහැ මේ සෑය ගොඩ නගන්න. ඒ මූලිකත්වයේ අරගෙන බෞද්ධ මාධ්‍ය ජාලේ බොහොම සත්භාවයෙන්ම කටයුතු කරනවා. රාජ්‍ය ආරක්ෂක අංශයේ සුවිශාල කැපකිරීමක් මහත් වූ දායකත්වයක් පුදුම උනන්දුවක් දීගවාපිය ගොඩ නගන්න දක්වනවා. මිට කලින් අපි ශ්‍රම දානවලට ආපු අවස්ථාවන් වල හමුදාවේ නිලධාරි මහත්වරු ළඟට ඇවිල්ලා පෞද්ගලිකව කියනවා අපේ හම්දුරනේ ඉක්මන් කරමු මේක. අපි කතා කරමු අපි පටන් ගමු. සමහර නිලධාරීන් ආපු අයට බණ කියනවා. ඒ වාගේ රාජකාරියක් කරලා එහෙම දහම් කරුණුත් කියන්න මේ සෑය ගොඩනගන්න කොහොම ඉගෙන ගත්තද කියලා හිතෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවකින් පුණ්‍යවන්ත බව නිසා ඒ අවස්ථාව ලැබිලා මහ පුදුම උනන්දුවකින් එවන් පිරිසක් අපිට ඉන්නකොට අපි සියලු දෙනාට මේකතු වෙලා දීගවාපිය ගොඩනගන්න බැරිකමක් නැහැ පිළිතුරු. ඒ නිසා වැඩි කාලයක් යා නොදී භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ දැකපු ආකාරයෙන්ම දීගවාපී මහසෑය ගොඩනගලා නිමාකරනද ලක්වැසි ඔබ අපි සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් කෝටි ලක්ෂයක් සක්වලේ ආර්යයන් වහන්සේලාගේ අනන්ත අනුකම්පාවෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාවම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඒ වගේම පින්තුනි මේ උදාර පින්කම මේ විදිහට සංවිධානය කරලා නැවත වතාවක් දීගවාපිය වැඩ අද දවසේ ආරම්භ කරලා මේ විදිහේ මහ පින්කම් රාශියක් ඊට සමගාමීව සිද්ධ කරගෙන අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් මේ ලංකා භූමියේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා බෞද්ධ ප්‍රබෝධයේ නැවත ගොඩනගන්න කටයුතු කළේ අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට අඩු නැතුවම අනුමෝදන් වේවා කියලා අපි මුලින්ම පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම වත්මන් මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ දුරන්දර අති ගෞරවනීය අවසරයි බොරලන්දේ වජිරඥාන අපේ නායක මාහිමිපාණන් වහන්සේ මේ මහසෑය ගොඩනගන්න නායක මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් කටයුතු කරන්න තියපු පියවර බොහොම සාර්ථකව ඉදිරියට නිමා කරගන්න උන්වහන්සේට ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවෙන් තව තව ශක්තිය ලැබේවා. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කරවන්න අපේ ජීවිතවලට කුසල් ගංගා හරවගන්න ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ලක්වැසි සැදැහැවත් ඔබ සියලු දෙනාටමත් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයත් කෝටි ලක්ෂයක් සක්වලේ ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාවත් නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
මේ සඳහා සුවිශේෂී දායකත්වයක් ලබලා දෙන සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් ආරක්ෂක අංශවල සියලුම සදහැවතුන්ටත් මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදන් වේවා. සියලු දෙනාම මේ වෙනුවෙන් මූලිකත්වයේ අරගෙන කටයුතු කරමින් මහසෑයේ කටයුතු නිමා කරන්න හැම කෙනෙකුටම නැවත නැවත සිත පහළ වේවා. ඒ ආශිර්වාදයේ සියලු දෙනා වෙනුවෙන් කරමින් විශේෂයෙන් පින්නතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණු ලබන්නේ මහනුවර ජාතික රෝහලෙහි ස්නායු ශල්‍ය ඒකකයේ දෙවනි අංශයේ කාර්යභාර ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යතුමන් එවැගේම එතුමන්ගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා රෝගීන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් ධර්මදේශනාවේ දායකත්වයේ දරණ ලැබන බව සිහිපත් කරනවා. උතුම් මරමුණ නිදන ප්‍රාප්තියටපත් තුන දෙමව්පියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව රෝගීන්ට සුවසහනය ලැබීම පිණිසත් කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය පිණිසත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීම සඳහාත් බුද්ධ ශාසනය ඉදිරියට රැගෙන යන මහා සංඝ රත්නයේ රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ ප්‍රධාන ආරමුණු හැටියට සිහිපත් කරන අතරේ ධර්මදේශනාවේ දහම් පරිස්කාර පූජා කිරීම ආදී සියලු පහසුකම් සැපීමේ දායකත්වය නාවල පාරේ නුගේගොඩ ලිපිනේ පදිංචි රොහාන් සේනාරත්න මහත්මයා ආදරණීය පියාණන් ටී සේනාරත්න මහත්මයාට සහ ආදරණීය මෑණියන් එම් එස් සේනාරත්න මහත්මියට අනුර සේනාරත්න සොහොයුරාට ලක්ෂ්මී සේනාරත්න සොහොයුරියට පිය පාර්ශවයේ සහ මව් පාර්ශවයේ සියලුම මියගිය ඥාතීන්ට පූජනීය අපවත් වී වදාළ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට ඒ වගේම පූජනීය කහකුඹුරේ රේවත ස්වාමින් වහන්සේට රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරන අතර සත් ප්‍රාර්ථනා කරනවා. අතිපූජනීය අවසරයි කහගොල්ලේ සෝම වංශ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට, අවසරයි මිරිහානේ නන්ද ස්වාමීන් වහන්සේට, අවසරයි පූජනීය මහෝය සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. පන්නිපිටියේ පදිංචි කේ.ඩී. සිරිපාල මහත්මා ස්වර්ණපාලි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අනුරුද්ධ සෝලංගාරච්චි මහත්මයාටත් කඩුගන්නාවේ දෝසි රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් අද උදෑසන කාලේ ඉඳලා මේ පිං බිමේ කටයුතු කරන ලොකු කුඩා සියලු දෙනාටමත් බෞද්ධ ආමාද්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඓතිහාසික දීගවාපි පුදබිමේ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේට, විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාටත් දීගවාපි මහසෑ රජාණන් වහන්සේ ආරක්ෂා කරන මහපින් බලයති දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු මේ පිම්බිමේ වැඩ ඉන්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට
ආකාශස්ත භූමස්ත සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මෛත්‍රී මහබෝසතාණන් වහන්සේටත් අන්‍ය වූ සම්මාදිට්ඨික සියලුම දෙවිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාටත් ඔබ අපි සියලුම දෙනාටත් ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.